දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ එදා අපි KSP වල නවත්තපු කොටස right KSP වල නවත්තපු කොටසේදී එදා සිද්ධාන්ත කොටස් සියල්ලම වගේ සාකච්ඡා කරා මූලිකව අවක්ෂේප වීම සම්බන්ධයෙන් පැහැදිලි කරන්න තියෙන ඊළඟට අපිට දැන් සාකච්ඡා කරන්න තියෙන්නේ ට්‍යුට් එකේ තියෙන ගණන් ටික හරි දැන් මම හිතනවා වගාව දැන් ට්‍යුට් එකේ PDF එකක් ඇති කියලා එදාම නවත්තපු තැනින් පස්සේ අපිට ගණන් හදන්න තියෙනවා ට්‍යුට් එකේ අපි පළවෙනි ගානේ දැන් සාකච්ඡා කරගෙන යමු මම ඔයාලට ගෙදරට දුන්නේ ගණන් තුනක් නේ හරි පළවෙනි ගාන තියෙන්නේ සෙල්සියස් අංශක 25 දී A2X3 නම් ජලයේ මද වශයෙන් ද්‍රව්‍ය අයනික සංයෝගයේ ද්‍රව්‍යතා ගුණිතය 1.1 × 10^23 මවුල 5 dm වෙන 15 වේ කියලා මේ වශයෙන්දී A2X3 වල ජල ද්‍රව්‍යතාවය සෑහෙන කියලා තමයි අපිට දීලා තියෙන්නේ හරි බලන්න පුතේ දැන් සෙල්සියස් අංශක 25 දී සෙල්සියස් අංශක 25 දීලා තියෙනවා සෙල්සියස් අංශක 25 දී A2X3 A2X3 කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක් මෙයා පුතේ ජලයේ මද වශයෙන් ද්‍රව්‍ය හරිනේ A2X3 ජලයේ මද වශයෙන් ද්‍රව්‍ය අයනික සංයෝගයක් යනවා දැන් මේක හැදලා තියෙන විදිය බලන්න A2X3 හැදලා තියෙන කොයි විදියටද මේක හැදෙන්න ඕන A3 plus වලින් සහ X2 minus වලින් එහෙම නේද නැත්නම් මේක හැදෙන්න බෑ මොකද A10 ඕනේ මෙතන තියෙන සංයෝගය 2 හරිනේ මෙතෙන් 10 ඕනේ x10 ඕනේ මෙතන තියෙන 3 හරි යනවා මේක කැඩෙන්න ඕනේ පුතේ a3 plus වලට සහ x2 minus වලට කැඩෙන්න ඕනේ මෙයා x හරි මුලින්ම හරියට සමීකරණය ලියා ගන්න ඕනේ සමීකරණය හරියට ඔය ලියා ගත්තා නම් ඊට පස්සේ අපිට පේනවා මෙතන මේ දෙකක් තියෙන නිසා මෙතෙන්ට දෙකක් එන්න ඕනේ x3ක් තියෙන නිසා මෙතෙන්ට 3ක් එන්න ඕනේ හරි හරි මේක දැන් ඔයා සම්පූර්ණ කරණම් තියෙන්නේ දැන් අපි හිතමු සෙල්සියස් අංශක 25 දී A2X3 වල ජලයේ දියවන ප්‍රමාණය A2X3 වල ජලයේ දියවන ප්‍රමාණය අපි නිකමට ගමුකෝ S කියන්නේ වල A2X3 වල අපි හිතමු ජල ද්‍රව්‍යතාවය S කියන්නේ එහෙනම් මාට තේරෙනවා මේ වගේ දෙවාරයක් එකට දෙක ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතය තියෙන්නේ හරි මෙයාගේ ජල ද්‍රව්‍යතාවය අපි S කියලා ගත්තොත් ද්‍රව්‍යතාවය හරි කියන්නේ සංතෘප්ත ජලීය ද්‍රාවණ ඝන ඩෙසිමීටරයක දියවන මවුල ප්‍රමාණය. ඒකට ද්‍රව්‍යතාවය කියලා කියන්නේ. එතකොට මේ වගේ දෙගුණයක්. එතකොට මෙයා 2S. මෙයා පුතේ 3S වෙන්න ඕන. හරිනේ? මෙයා 2S. ඒ වගේම මෙයා 3S වෙන්න ඕන. හරි. දැන් එතකොට පුතේ දැන් දිනුවාට ගාන හදාගෙන යන්න. දැන් KSP දිලා තියෙනවා. අතන KSP ප්‍රකාශනය ලියන්නේ A3 plus ජලීය ද්‍රාවණයේ සාන්ද්‍රණය වර්ගය X2 minus K තුන්ගණ බලයේ විදියට තමයි ඔය ආදේශ කරන්න ඕනේ. හරි? right. එතකොට මේකේ ආදේශ වෙනකොට මෙයා 2S ගන්න තියෙන්නේ. 2S ගේ වර්ගය 2S සම්පූර්ණ පදයේ වර්ගය මෙයා 3S ගේ තුන්ගණ බලයේ වෙන්නේ. KSP අගය දීලා තියෙන පොතේ 1.1 × 10^23 එතකොට ඒකකයක් එක්ක දාන්න 2 වර්ගයේ 4යි 3 තුන්ගණ බලය කියන්නේ කීයද පුතේ 27යි 27 4 කියන්නේ 108යි 108යි S වල 5 එතකොට 1.1 × 10^23 තියෙන හරි ආ මේක බෙදනවා 108ෙන් බෙදලා පස්සෙනි බලය ගන්න ඕනේ එතකොට එනවා S වල ජල ද්‍රව්‍යතාවය කොච්චරද කියලා right okay මේකට ආසන්න වශයෙන් පුතේ අපි එකයි වගේ ගමු මේක සරල කරලා ගන්න ඕන වෙනවා මේක ආසන්න වශයෙන් එක වැඩි කිරීම 10^5 වගේ ගමු පවර කරන ඩෙසිමීටර් හරි S වල ජල ද්‍රව්‍යතාවය එක වැඩි කිරීම 10^5යි මවුල කරන ඩෙසිමීටර් වගේ උත්තරයක් වාට ඇවිල්ලා තියෙන්න ඕන හරි නේද right අපි අම් පුතේ මේක ඊළඟ ගානට දෙවැනි ගැටලුව හරි right දෙවැනි ගාන කියවන්න දෙවැනි ගාන දෙලා තියෙන්නේ
එම්බල්ටෝනම් ජලයේ අල්ප වශයෙන් ද්‍රව්‍ය අයනික සංයෝගය ජලය ඝන සෙන්ටිමීටර 100ක 2.4 වැඩි කිරීම 10^5 ග්‍රෑම් ජලයේ තියෙන්නේ ඊට පස්සේ කියලා තියෙනවා එම්බල්ටෝ වල මෞලික ස්කන්ධය දීලා තියෙනවා ඊට පස්සේ මත ඔයගෙන් අහන්නේ මෞලික ස්කන්ධය දුන්නාට පස්සේ ඔයගෙන් අහන්නේ මේකේ ද්‍රව්‍යතාවය කොච්චරද කියන එක රයිට් දැන් අපි බලමු එම්බල්ටෝ කියන්නේ ජලය අල්ප වශයෙන් ද්‍රව්‍ය අයනික සංයෝගය ඒ කියන්නේ KSP ප්‍රකාශයෙන් දාන්න පුළුවන් නේද? ତර එම්බල්ටෝ දැන් මෙහෙම තියනවා කියලා හිතන්න. ତර මෙහෙම තියෙන සංයෝගයක් මේක තමයි එම්බල්ටෝ කියලා කියන්නේ. මෙයා තමයි එම්බල්ටෝ කියලා තියෙන්නේ කියලා හිතන්න. හරි? ତර මෙයා ජලීය ද්‍රාවණයක් එක්ක M2 plus L minus විදියට සමතලිතයක් හදනවා. යනවා මෙයාගේ සමතලිත ප්‍රකාශන එන්න ඕනේ. ML2 solid එක සමතලිතයි Mg2 plus aqueous. මෙයා පොතේ එන්න ඕනේ Lg minus. Right. එතකොට L2 නිසා මෙතන 2R වෙන්න ඕනේ. මේක පැහැදිලි. ඊට පස්සේ මෙතන දැන් මෙතන දීලා තියෙන කැලින්ම අයනික සංග්‍රහ ජලය ඝන සෙන්ටිමීටර 100ක රයිට්. එතන මෙතන තියෙන ජලය ඝන සෙන්ටිමීටර 100ක්. හරි. එතන මෙතන දීලා තියෙන ජලය ඝන සෙන්ටිමීටර 100ක්. හරි. ජලය ඝන සෙන්ටිමීටර 100ක් තියෙනවා කියලා දෙනවා. එතකොට ජලය ඝන සෙන්ටිමීටර 100ක නම් දිය කරන්නේ අපි මේකේ මුලින්ම සාන්ද්‍රණය හොයා ගන්න ඕන. හරි. රයිට්. අපි මුලින්ම හොයාගමු ML2 වල පුතේ සාන්ද්‍රණය. සාන්ද්‍රණය හොයන්නේ කොහොමද? මවුල ගන්න හොයන්නේ මුලින්. මවුල ගන්න කොහොමද හොයන්නේ? මවුල ගන්න දින තියෙන පුතේ ස්කන්ධය 2.4 වැඩි කිරීම 10^5 ග්‍රෑම් අපි ආ බෙදන්න ඕනේ යාගේ මවුලක ස්කන්ධය එහෙමනේ මවුලක ස්කන්ධය දින දින 60යි යාගේ මවුලක ස්කන්ධය දින තියෙන පුතේ 60යි කියලා හරි රයිට් තර මේක සල් කරාම වාට එනවා යාගේ මවුල ගන්න කොච්චරද කියලා හරි 2.4 වැඩි කිරීම 10^5 වැඩි කිරීම 60 කියන්නේ යාගේ තියෙන මවුල ගන්න 10^5 වැඩිම 60 මවුල ප්‍රමාණය. එතකොට දැන් මවුල ප්‍රමාණය තියෙන ඝන සෙන්ටිමීටර කීයද? 100ක. අපිට ඕනේ සාන්ද්‍රණය. හොඳට තේරුම් ගන්න. දැන් මේ මවුල ප්‍රමාණය තියෙන 100ක. මොකද මේ 100නේ දෙයක. නමුත් අපි දන්නවා මේකට අපි දාන්නේ ද්‍රාවිතාවය කියන්නේ මොකක්ද? හොඳට තේරුම් ගන්න තේරුම් සංතෘප්ත ජලීය ද්‍රාවණ ඝන ඩෙසිමීටර එකක දිය වෙන මවුල ප්‍රමාණය. එතකොට සංතෘප්ත ජලීය ද්‍රාවණ ඝන ඩෙසිමීටර එකක කියන ඝන සෙන්ටිමීටර 1000ක්. ඒ කියන්නේ සාන්ද්‍රණය ඔයා හොයන්න ඕනේ. මෙතන තියෙන මවුල ගන්න ඝන සෙන්ටිමීටර 100ක. එහෙමනම් සාන්ද්‍රණය බලන්න මොකද කරන්නේ? මේ තියෙන්නේ ඝන සෙන්ටිමීටර 100ක තියෙන මවුල ප්‍රමාණය. එහෙනම් වැඩි කරනවා 1000යි. එතකොට මට එනවා මෙන්න සාන්ද්‍රණ පදේ. හරිද? මට එනවා මෙන්න සාන්ද්‍රණ පදේ. ତර මේක සරල කරලා ඔයාට ගන්න පුළුවන්. සාන්ද්‍රණය කොච්චරක්ද කියලා ML2 වල මෙතන නම් බිඳු දෙකකට බිඳු දෙකක් කැපෙනවා මෙතන බිඳුවට මෙතන බිඳුව කැපෙනවා නේ එතකොට දැන් 2.4 බෙදීම 6 මේක 24 කරොත් මෙයා 10^6 වෙනවා එහෙමනේ මෙයා 24 කරොත් මෙයා 10^6 වෙනවා එතකොට 24 10 4 ඒ කියන්නේ පොතේ 4 වැඩි කිරීම 10^6යි මවුල ඝන ඩෙසිමීටර පැහැදිලි හරි සරලයි මෙයා 24 කරන්න. එතකොට මෙයා 10^6 වෙනවා. හරිනේ? එතකොට 24 6 න් බෙදුවම 4යි. එතන 4 වැඩි කිරීම 10^6යි. මවුල ඝන ඩෙසිමීටරේ මොකන්ද මේ? මේ ඇවිල්ලා තියෙන පොතේ ML2 වල ද්‍රාවිතාවය. හොඳට තේරුම් ගන්න. මේ දින අපි හොයන්නේ ML2 වල ද්‍රාවිතාවය. ඒ කියන්නේ සංතෘප්ත ජලීය ද්‍රාවණ ඝන ඩෙසිමීටර එකක දිය වෙලා තියෙන ML2 වල මවුල ප්‍රමාණය. හරි? රයිට්. දැන් එතකොට දැන් අපි සමීකරණයට යමු. සමීකරණයට ගියාම ඔයාලට පේනවා ML2 මවුල එකකින් M2 plus මවුල එකයි L minus මවුල දෙකක් දෙනවා. හරි. හොඳට තේරුණා? අය බලන්න. ML2 මවුල එකකින් M2 plus මවුල එකයි L minus මවුල දෙකක් දෙනෝනේ. ඒ කියන්නේ එතකොට දැන් මෙයාගේ ද්‍රාවිතාවය ML2 ගේ ද්‍රාවිතාවය ගත්තොත් හරි? ML2 ගේ ද්‍රාවිතාවය වගේ මෙයා S කියලා ගත්තොත් මෙයා දෙකයි S. මොකද මෙයාගේ ද්‍රාවිතාවය S නම් A හා සමානයි M2 + ලබා දෙන ද්‍රාවිතාවය.
S. तरे ये वाके देखो ने आप L minus का लबाद ना द्रावक दाव. पहले हरे. तब पते वाया K S P प्रकाशन या क्यों हुआ? K S P समान है. M two plus के सांद्रणे वार या L minus के सांद्रणे वार के. अगर देखो क्या? K S P क्या मुकाबले पते? M two plus सांद्रणे वार या L minus के सांद्रणे वार के. देखो यहाँ दानना है ML टो के द्रावितां में कुच्चर देखिए कुच्चर दे हाथरा वैडी के लिए में दहाई रीना हाय नहीं ये तो पढ़ते हैं मैं आगे माउल एक ना मैं आगे सांद्र ने समान ऐ एकट एकन तरह सांद्र को तो गणने से मीटर एकट ना सेल कोम है तरह इतना परिमाव है गणने से मीटर कई की लगत तो तर मेरे सांद्र ना रो पाते हैं बताओ මෙච්චරනම් m2+ වල ද්‍රව්‍යතාවයක් තියෙනවනේ ඒකමයි නේ පැහැදිලි එයානෝ පොතේ m2+ කේ ද්‍රව්‍යතාවයට ආදානෝ 4 වැඩි කිරීම 10 හැරෙන 6 එන් මවුල ගණන සමීට හරි ඊට පස්සේ දරුවෙක් තේරුම් ගන්න ඕනේ දැන් ml2 කේ ද්‍රව්‍යතාවය වගේ දෙගුණයක් l- වල ද්‍රව්‍යතාවය හොඳට තේරුම් ගන්න ml टो के द्रावितां में ये वाकी देगोड़ियां l माइनस सर द्रावितां तरबते l माइनस सर द्रावितां में बिन्ने अटवेड़ी किरीम दाहरी ना खाया में वाकी देगोड़ियां साहा या के स्टोइकियों में तीखा बारे इटने हुआ वो वार्गिंग मेडी करना ना तो अरे स्टोइकियों में तीखा बारे इटने हुआ मत या वार्गिंग मेडी m වර්ගය හරි එතකොට දැන් මෙතන 8 වර්ගය කියන්නේ 64යි නේ එතකොට 4 වරක් 64 මෙතන 10 රින 6යි මෙතන 10 වල 10 රින 12ක් වෙනවා නේ 10 රින 12ක් වෙනවා 10 රින 6 ඒවා දෙකක් වෙන 10 රින 12යි මෙතන 10 රින 6යි මෙතන ඊට අමතරව මවුල වර්ග dm රින 6 තියෙන්නේ ඒක මේකත් එක්ක වැඩි වෙන්න ඕන එතකොට මවුල 3 වෙනවා හරි dm ඍණ 3 මෙතන dm ඍණ 6යි වුණාම් dm ඍණ 9යි. එතකොට පොතේ මෙතන 4 වරක් 4 16 4 වරක් 6 24 1 25 256යි 10 ඍණ 12යි 6 කියන්නේ 10 ඍණ 18ක් වෙනවා. මවුල 3 dm ඍණ 9යි. හරි. එතකොට ඔය කියන අවස්ථාවට අදාළව ml2 වල ද්‍රව්‍යතාව ගුණිතය වෙන්න ඕනේ 256 වැඩි කිරීම 10 ඍණ 18 ඒකක දාන්න ඕනේ නැත්නම් ඔයාලට ලකුණු දෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. රයිට්? ඒක අනිවාර්යෙන්ම හදාගන්න ඕන. හරි. අපි අම් පොතේ ඊළඟට තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන රිඩොක්ස් අනුමාපණයකට අදාළ ගැටලුවක්. රයිට්? හොඳට කියවන්න. තුන්වෙනි ගානත් හොඳට කියවන්න. ආම්ලික පොටෑසියම් අයඩයිඩ් වැඩිපුර ප්‍රමාණයකට කැල්සියම් ක්‍රෝමේට් සංතෘප්ත ද්‍රාවණයකින් ගණ සෙන්ටිමීටර 25ක් එකතු කරන ලදී. නිදහස්වන අයඩින් අනුමාපණය සඳහා 0.02 මවුල ගණ ඩෙසිමීටර Na2S2O3 වලින් 28.55 ගණ සෙන්ටිමීටර අවශ්‍ය වීනම් කැල්සියම් ක්‍රෝමේට්හි ද්‍රව්‍යතා ගුණිතය ගණනය කරන්න එක තමයි කියන්නේ. හරි. දැන් පොතේ ආම්ලික පොටෑසියම් අයඩයිඩ් වැඩිපුර ප්‍රමාණයක් තියෙනවා. බලන්න හොඳට. රයිට්. මේ තියෙන පොතේ අපි ගමු. මේ තියෙන ඔයා හිතන්න ආම්ලික පොටෑසියම් අයඩයිඩ්. හරි. ආම්ලික පොටෑසියම් අයඩයිඩ් කියලා ගන්න. මේ තියෙන්නේ ආම්ලික පොටෑසියම් අයඩයිඩ්. හරි. ඊතර ආම්ලික පොටෑසියම් අයඩයිඩ් වැඩිපුර ප්‍රමාණය. මෙතන දිනවා වැඩිපුර. ඊතර වැඩිපුර තියෙන පොටෑසියම් අයඩයිඩ් වලට එකතු කරනවා කියලා කියන්නේ කවුද? කැල්සියම් ක්‍රෝමේට්. එකතු කරන්නේ කැල්සියම් ක්‍රෝමේට්. CaCrO4. කොහොමද එම ගන්න? ඒ පොතේ කැල්සියම් කියන්නේ 2+. Ca2+. මෙයා CrO4 2-. හරි? එතකොට කැල්සියම් ක්‍රෝමේට් CaCrO4 2-. හරි? ඒක තමයි බයින්ඩ් වෙලා තියෙන්නේ. දැන් ඔයාලා මේක දැක්ක ගමන් මොකද තේරෙන්නේ? මේක දැක්ක ගමන් ඔයාලට තේරෙන්න ඕන දෙයක් තියෙනවා. මේක රිඩොක්ස් ප්‍රතික්‍රියාව.
ඇයි ඒක රිඩොක්ස් කියන්නේ? ඇයි පොතේ මෙතන ඉන්නවා ක්‍රෝමේට්. දැන් ඔයා රිඩොක්ස් හදලා තිනවා නම් ගණන් වලට හොඳ අවබෝධයක් තියෙනවා ක්‍රෝමේට් මෙතන ඉන්නවා අයිමයින්ස්. මෙතන එකතු කරපු ගමන් රිඩොක්ස් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. මොකද රිඩොක්ස් ප්‍රතික්‍රියාව? තවට බලපු ගමන් පේනවා CrO4 2- I- ඉන්න තැනකට එකතු වුණාම හරි I- කියන්නේ මෙයා. මේ උඩින් එකතු වෙන්නේ CrO4 2- හරි ක්‍රෝමේට්. මේක රිඩොක්ස් ප්‍රතික්‍රියාවක් වෙනවා I- ඔක්සිකරණය වෙන අපතේ I2 ට. I- ඔක්සිකරණය වෙන්නේ කාටද? I2 ට. හරි. එතකොට ක්‍රෝමේට් ඔක්සිහරණය වෙනවා Cr3+. මෙයා AQ එකක් විදියට එන්නේ I- AQ. මෙතනත් AQ, මෙතනත් AQ. හරි. කොහොමද වෙන්නේ? දැන් මේක බැලන්ස් කරන විදිහ ග්‍රහණි. දැන් මෙතනදී ඔයාලට පේනවා මෙතන අපි මුලින්ම දෙකක් දාන් ඉන්නවානේ. මොකද I2 ඉන්නවා පරමාණු බැලන්ස් කරගන්න. රිඩොක්ස් බැලන්ස් ඉන්නේ මේ. හොඳයි. එතකොට පුතේ මෙතන ක්‍රෝමියම් වල ක්‍රෝමියම් ඉන්නේ ධන 6 ඔක්සිකරණ අංකයි. මෙතන ධන 6 ඔක්සිකරණ අංකේ මෙයා ඉන්නේ ධන 3 ඔක්සිකරණ අංකේ. එතකොට ඔක්සිකරණ අංකවල වෙනස ඉලෙක්ට්‍රෝන 3යි. මෙතන පුතේ මෙයා මයිනස් දෙකේ ඉන්නේ දෙන්නම මෙතන ඉන්නේ දෙන්නම බිඳුවේ. එතකොට ඉලෙක්ට්‍රෝන දෙකක වෙනසකින් ඔක්සිකරණය වෙනවා. හරිද? ඉතින් අපි දැන් මොකද කරන්න ඕනේ? අපි අංක මාරු කරන්න ඕනේ. අංක මාරු කරලා වැඩි කරන්න ඕනේ. ඒකනේ සිද්ධාන්තය. එයාම පුතේ මෙතන තියෙන 3 දැන් අපි දානවනේ මෙතෙන්ට. එතකොට 2 3 න් වැඩි කරා කියන්නේ 2 නෙමෙයිනේ දාන්නේ කීයද? 6. දෙවරක් 3 න් වන්න 6 එනවා. तेरुना හරි. දැන් අපිට මේක තව බැලන්ස් කරන්න පුළුවන්. කොහොමද තව බැලන්ස් කරන්නේ? දැන් ඔක්සිජන් බලන්න. මෙතන ඔක්සිජන් ඉන්නවා 4 වරක් දෙන්න. 4 වරක් දෙකින් ඔක්සිජන් 8ක් ඉන්නවා. මේ පැත්තට ඔක්සිජන් නැහැ. නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ පැත්තට මොකක් දාන්න ඕන? 8H2O දාන්න ඕන නේ. 8H2O දාන්න බෑ. එතකොට පොතේ හයිඩ්‍රජන් කීයක් වෙනවද? 16ක් වෙනවා. ඒ හයිඩ්‍රජන් 16ක් මේ පැත්තෙන් දාගනවා. මේක පටන් මකන්නම්. අපලා දාන්නම් හයිඩ්‍රජන් 16ක් එන්නවා. හරි. හයිඩ්‍රජන් 16ක් එන්නවා. හරි. හරි. ඔන්න තියෙනවා රිඩොක්ස් බැලන්සින් එක. හරි. රයිට්. දැන් එතකොට දැන් අපි රෝග සලකනකොත් මුලින්ම අඳගමු දැන් මෙතන කියලා තියෙන දේ පැහැදිලි කරන්න ඕන නිසා පොටෑසියම් අයඩයිඩ් වැඩිපුර ප්‍රමාණයක් තමයි තිබුණේ. හරි. මම මේ මඳින්නම් මේ. පොටෑසියම් අයඩයිඩ් වැඩිපුර ප්‍රමාණයක් තිබුණේ. මෙන්න මෙහෙම. පොටෑසියම් අයඩයිඩ් වැඩිපුර ප්‍රමාණයක් තිබුණා. වැඩිපුර පොටෑසියම් අයඩයිඩ් ප්‍රමාණයක් තිබුණා. ඒකට තමයි මේගොල්ලෝ සංතෘප්ත සංතෘප්ත කවුද දාලා තියෙන්නේ? කැල්සියම් ක්‍රෝමේට්. එකතු කරලා තියෙන්නේ. හරි. ඔකනේ වෙලා තිබුණේ. මෙකෙන් කොච්චරක් දාලා දෙනවද පොතේ 25යි. හරි. සංතෘප්ත කැල්සියම් ක්‍රෝමේට් ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 25ක් දැම්ම කියලා තමයි කියලා තියෙන්නේ. හොඳට බලන්න ගාන හොඳට කියවන්න. ආම්ලික පොටෑසියම් අයඩයිඩ් වැඩිවෙන ප්‍රමාණයකට කැල්සියම් ක්‍රෝමේට් සංතෘප්ත ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර් 25ක් එකතු කරා කියලා තමයි කියලා තිබුණේ. හරි. දැන් එතකොට මේකෙන් පස්සේ දැන් අපිට තේරෙනවා මේ දෙන්න මිශ්‍ර වුණාට පස්සේ මේ දෙන්න මිශ්‍ර වුණාට පස්සේ පුතේ අයඩින් නිදහස් වෙනවා. හරිද? අයඩින් නිදහස් වෙනවා. හරිද? දැන් එතකොට නිදහස් වෙන අයඩින් ටික මොකද කරලා තියෙන්නේ? අයඩොමිතික අනුමාපණයකට යොමු කරලා තියෙනවා. එහෙම නේ ගාණ කියන්නේ? බලන්න මොකද ගාණ කියන්නේ? ගාණ කියනවා නිදහස් වෙන අයඩින් අනුමාපණය සඳහා. රයිට්. මෙන්න නිදහස් වෙන අයඩින්. මේ බලන්න. දැන් මොන අයඩින් නිදහස් වෙනවා? මෙන්න මේකේ අයඩින් තියෙනවා කියලා ගන්න. මෙතන මිශ්‍ර කරලා ගත්ත ද්‍රාවණය. මේක අපි අනුමාපණය කරනවා කාත් එක්කද?
बिंदु आय देख मावड़ गणडी सिमीट पाया सल्फेट द्रावण या किक स्टो थ्री टू माइनस द्रावण या किक अनुमापने कर लगी यह अनुमापने करने को देख इस तरह का दिला दिनों बारन पाया सल्फेट का सांद्रने बिंदु आय देख आई ये वक्त में क्या भारी माव ब्यूरेट पाटांग के दिला दिनों पचल मैं दिला दिनों पते ब्यूरेट पाटांग के विसी अटाई दशम पहाई पाव विषय टाइम दशम पहाई पाह का ब्यूरेट पार्ट आम क्या दें गिहला थी हरण तेरोनान हरण दें पुत्ते अभी बालमु मुक्कदे में इतना बेन नहीं किया दें उधर आंगी दें गोड़ ने दें निदाहस्त्रण आईडीन प्रमाणीय अनुमान पने हुए नवनां तायवसल्फेट टिक कर इतना में इतना दें वाला दानव रिएक्शन ने कभी नॉरी निदाहस्त्रण आईडीन H2O3 2 minus 1 एतो कड़ पत्ते मेतन इनवाने इद S4O6 2 minus समगा I2I minus में गिताम प्रसिद्धा इन में को हुंदरब दन्न होया एतो कड़ देन मेतन इन थायसल्फेट मावला गान होया गान पुलो बल मेतन थायसल्फेट मावला गान होया गान पुलो हरे थायसल्फेट मावला गान देखट बेदो मा एडीन मावला प्रमाणे එතකොට දැන් මෙතෙන්ට අයිඩින් නාවේ කොහෙන්ද මෙතෙන්ට අයිඩින් නාවේ මෙතනින් ඒ කියන්නේ මෙතන තියෙන අයිඩින් ටික තමයි මේ තියෙන්නේ පැහැදිලි එතකොට පොතෙන් මෙතන අයිඩින් මවුල ප්‍රමාණය ඒ කියන්නේ දන්නවා මෙතන අයිඩින් ප්‍රමාණය ඔයා දන්නවා එතකොට ඒක තොනෙන් මෙතන දෙකෙන් වැඩි කරාම ආරම්භක ඝන සෙන්ටිමීටර් 25 තිබෙච්ච ක්‍රෝමේට් මවුල ගන්න දන්නවා ආරම්භක ඝන සෙන්ටිමීටර් 25 තිබෙච්ච හරි ක්‍රෝමේට් මවුල ගන්න තොයා දන්නවා ආරම්භ ඝන සෙන්ටිමීටර් 25 දීපිච්ච ක්‍රෝමේට් මවුල ගන්න ඒක අපිට 10න් වැඩි කරාම මොන සාන්ද්‍රණය හොයා ගන්නත් පුළුවන් අන්න එතනින් අපිට හම්බ වෙනවා පොතේ කැල්සියම් ක්‍රෝමේට් වල ද්‍රාව්‍යතාවය හතර බලන්න දැන් ප්‍රශ්නේ මොකක්ද අහන්නේ වාගේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ කැල්සියම් ක්‍රෝමේට් ද්‍රාව්‍යතාව ගුණිතය හරි හතර බලන්න ප්‍රශ්නේ අහලා තියෙන්නේ කැල්සියම් ක්‍රෝමේට් වල ද්‍රාව්‍යතාව ගුණිතය එහෙමනම් අපි මුලින්ම හොයන්න ඕනේ ද්‍රාව්‍යතාවය ද්‍රව්‍යතාවය කියන්නේ මොකක්ද? ඝන ඩෙසිමීටර් එකක දියවෙන මවුල ප්‍රමාණය. සම්පූර්ණ ජලීය ද්‍රාවණ ඝන ඩෙසිමීටර් එකක දියවෙන මවුල ප්‍රමාණය. දැන් එකතකොට තියෙන්නේ කොහොමද සම්පූර්ණ ද්‍රාවණය? එකතකොට තියෙන සම්පූර්ණ ද්‍රාවණය. ඒ නිසා ප්‍රශ්නේ යන්නේ එකතු කරපු සම්පූර්ණ ද්‍රාවණේ ද්‍රව්‍යතාවය තමයි ගණනය කරන්න ඕන. හරි. දැන් උදාහරණ අහන්න. දැන් ඔන්න මම එකපාර ලියනවා. උදාහරණ ගන්න. දැන් මේ අවසන් හරිය යන නිසා වට උදාරම තේරෙන්න ඕනේ. තයසල්ෆේට් මවුල ප්‍රමාණය ගන්නේ කොහොමද? මේ බලන්න. 18 बिंदुए दशम बिंदुए देख वैडी करना ब्यूरेट पाटांग के विसिया का दशम पहाई पहाई द्रावणी में ये तो बड़ा मेथ ही ना तरासल्फेट मावड़ प्रमाण है हरे अब डे मेक कौन है मेक मेक अवश्य है ना वो मेक नहीं यौन मामे ये का देखने में था दर माटा मेथ नहीं मेथ नहीं आन नॉर्म है क्रोमेट गार्ड नहीं आन नॉर्म එතකොට මේ අයඩින් මවුල ගන්න කියන්නේ මෙතන තිබිච්ච අයඩින් ටික තමයි මේ. අයඩින් තුනෙන් වැඩි කරන්නේ නැහැ හොඳේ. මොකද මෙතන තුනට නිරෝපණය වෙන්නේ මේ සමීකරණයෙන් ලැබිච්ච ප්‍රමාණය. ඒතර ඒ ප්‍රමාණයම මෙතන එකකින් නිරෝපණය වෙනවා. හරි මම හිතනවා දැන් ඒක තේරෙන්න ඕනේ මොකද රසායනික ගණනය කිරීම කරලා හුඟක් කල්. දැන් දැන් රසායනික විද්‍යාව සම්බන්ධ යම් පරිණතවදී ඉන්නේ හොඳේ. එතකොට දැන් මෙතන තුනකින් නිරෝපණය වෙන්නේ මෙතන තියෙන ගානම තමයි හොඳේ. ඒතර මතකද දැන් මෙතන මවුල ප්‍රමාණයම මෙතන ඉන්නවා. එතකොට දැන් මේ දැන් වා හිතන්න දැන් මෙතන නෙමෙයි දැන් මේ මවුල ටික මෙතන ඉන්නේ කියලා හිතන්න. දැන් මොකද මේකම නෙමෙයි තියෙන්නේ. හරි. දැන් මට ඕනේ මේකෙන් මේකට යන්න. මොකද කරන්නේ? බෙදනව තුනෙන් වැඩි කරනවා දෙකෙන්. හොඳට බලන්න. දැන් පොතේ මේක දෙකෙන් බෙදුවම මේ මවුල ගන්නවා. හරි. ඒ මවුල ගන්නම තමයි මේ තියෙන්නේ. හරි. ඒක තුනෙන් මෙතන දෙකෙන් වැඩි කරාම වෙනවා කොහොමද මවුල ගන්න. පැහැදිලිද? දැන් මේ ක්‍රෝමේට් මවුල ගන්න ඉන්නේ ඝන සෙන්ටිමීටර් කීයද බලන්න සම්පූර්ණ කැල්සියම් ක්‍රෝමේට් ඝන සෙන්ටිමීටර් 25 කින් මට ඕනේ සාන්ද්‍රණය නැත්නම් ද්‍රව්‍යතාවය හොයන්නේ බෙදනවා 25 වැඩි කරනවා 10 රයිට් මෙන්න එනවා පොතේ කැල්සියම් ක්‍රෝමේට් වල ද්‍රව්‍යතාවය හරි කැල්සියම් ක්‍රෝමේට් වල ද්‍රව්‍යතාවය එනවා මේක සරල කරාම වට කැල්සියම් ක්‍රෝමේට් වල ද්‍රව්‍යතාවය ගණනය කරගන්න හැකියාව තියෙනවා
මේක සලු කරනකොට පුතේ දැන් මේක සිම්ප්ලි අපන් දෙකට දෙක කැපෙනවා 18000ක් කැපෙනව නේද තවනම් විශේෂයෙන් කැපෙනේ වැඩි කමක් නැහැ මේක සලු කරලා ගන්න 0.02 28.5 පහෙන් වැඩි කළා 25 තරක් තුනගෙන 75න් බෙදලා එහෙම බෙදුවම අපි බෙදලා ගත්තොත් 28.5 පහ වැඩි කිරීම 0.02 බෙදීම 75 කියන පුතේ 7.61 10 ඍණ 3 නේ 7.61 7.61 10 ඍණ 3යි මවුල ගණ ඩෙසිමීටර් හරිද එතකොට දැන් මේ ඇවිල්ලා තියෙන්නේ කැල්සියම් ක්‍රෝමේට් වල ද්‍රාවිතාවය අපිට දැන් ආවේ කැල්සියම් ක්‍රෝමේට් වල ද්‍රාවිතාවය දැන් අපිට ඕනේ කැල්සියම් ක්‍රෝමේට් වල ද්‍රාවිතාවය නිමේ දරුවෝ අපිට ඕනේ කැල්සියම් ක්‍රෝමේට් වල ද්‍රාවිතාව ගුණිතය ඒ කියන්නේ Ksp අගේ ඕනේ දැන් මොකද කරන්නේ දැන් අපිට පුළුවන් කැල්සියම් ක්‍රෝමේට් අදාළව Ksp ප්‍රකාශනය ලියන්න හරි මම උදාහරණයක් පොඩ්ඩක්ම ගන්නම් මේ ඉක්වේෂන් එක ගන්න නිසා දැන් පොතේ එතකොට කැල්සියම් ක්‍රෝමේට් කියන්නේ CaCr4 මෙයා සෝරි මෙයා Ksp ප්‍රකාශනය ගන්න කැල්සියම් 2+ 8+ CrO4 2- 8+ හරිනේ දැන් වාඩ පුළුවන් මේක ආදේශ කරන්න 7.61 10^3 කියන්නේ කැල්සියම් ක්‍රෝමේට් වල ද්‍රාවිතා ගුණිතය සරි ද්‍රාවිතාවය වාඩ දෙනවා යාග ද්‍රාවිතාවයේ මවුල එකට කැල්සියම් 2+ ද්‍රාවිතාවය මවුල එකයි ක්‍රෝමේට් වල ද්‍රාවිතාවය මවුල එකයි ඊකෙන පොතේ Ksp ප්‍රකාශනයේ ලිව්වොත් කැල්සියම් 2+ සාන්ද්‍රණීය වාරයක් CrO4 2- කියලා ගන්න පුළුවන් එහෙම ගත්තොත් Ksp සමාන වෙන්නේ කැල්සියම් 2+ ද්‍රාවිතාවයේ දැන් දන්නවා හෙව්වා 7.61 10^3 ඇත්තටම මේක ප්‍රකාශන දෙකටම සමානයි නේද සමානයි කියන්නේ වර්ගපදයක් ඉන්නේ මේක වර්ග කරා නම් මවුල වර්ග dm ඍණ 6 විදිහට එනවා හරි නේද එතකොට 7.61 10^3 වර්ග කරන්න දෙන 10^6 එනවා 7.61 වර්ග කරොත් 57.9 එකයි ගණක් එන්නේ 90 Ksp ඉන්න පුතේ මෙයාගෙන් 57.912 10^6 මෙතන එන්නේ ප්‍රකාශනයේ මවුල වර්ග dm වෙන 6 වෙන්න ඕනේ හරි නේද මවුල වර්ග dm වෙන 6 හරි රයිට් මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා ඔඩමෙන් හොම්වර්ක් දුන්න ගණන් තුන දැන් සාකච්ඡා කරලා අවසන්. හරි? හරි. අපි ඊළඟට යන්න ඕන පොතේ මේ ඊළඟ කොටසට. හරි? ඊළඟ කොටසට අදාළව ලියන මාතෘකාව. ඊළඟ කොටසට අදාළව ලියන මාතෘකාව. අවක්ෂේපයක් ඇතිවීමට සම්පූර්ණ විය යුතු අවශ්‍යතා අවක්ෂේපයක් ඇතිවීමට සම්පූර්ණ විය යුතු අවශ්‍යතා හරි අවක්ෂේපයක් ඇතිවීමට සම්පූර්ණ විය යුතු අවශ්‍යතා අවක්ෂේපයක් ඇතිවීමට සම්පූර්ණ විය යුතු අවශ්‍යතා හරි රයිට් දැන් මේ දැන් පුතේ අවක්ෂේපයක් ඇති වෙන්න මොනවද සම්පූර්ණ වෙන්න ඕන අවශ්‍යතා මේක ඉතාලි වැදගත් අපි මෙන්න මෙහෙම හිතන්න මේක ඉතාලි සරලව මෙහෙම හිතන්නකෝ පුතේ දැන් ඔයා හිතන්න දැන් මෙහෙම ද්‍රාවණයක් තියෙනවා හරි මේ වගේ ද්‍රාවණයක් තියෙනවා කියලා හිතන්න දැන් මේ ද්‍රාවණයට ඔයා එකතු කරගෙන යනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අපි හිතමු මේක එකතු කරගෙන යනවා කියලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයක් කියලා ගන්න. හරි? මෙයා ජලීය ද්‍රාවණය. ඒකස්. එතකොට දැන් ඒ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කරගෙන යනකොට දැන් ද්‍රාවිතා ගුණිතය කියන්නේ මොකක්ද? දැන් ඔයා දන්නවා ද්‍රාවිතා ගුණිතය කියන්නේ මොකක්ද කියලා. ද්‍රාවිතා ගුණිතය කියන්නේ සංතෘප්ත ජලීය ද්‍රාවණ ඝන ඩෙසිමීටරයක දියවන උපරිම ප්‍රමාණය ද්‍රාවිතාවේ ඒ ගුණිතය තමයි ද්‍රාවිතා ගුණිතය. නැත්නම් ඒක ගුණිතය. දැන් පොතේ අපි දන්නවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් Ksp අගයක් ආවොත් ඒ කියන්නේ මෙන්න මෙහෙමනේ මේක හොඳට තේරුම් ගන්න. කැල්සියම් 2+ aqueous
OH minus ले एक प्लस देखूंगी होने में दें दें मैं द्रावण है संतृप्त वेनो की ने के तेरो मक्ती ना मगर द्रावण है संतृप्त वेनो की क्या पुत्र दें द्रावण है संतृप्त वेनो की अन्य दें वाया मैं का मोली में कतु कर गनी आना कैल्सियम हाइड्रोक्साइड टिकट टिकट मैं का ने कतु कर गनी आना एक कतु कर गनी आना पर पुत्र मैं के टिकट 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 के दें कैल्सियम हाइड्रोक्साइड दिए वे ऐ दिए वे इक नाम है देख कैल्सियम हाइड्रोक्साइड एक तो करेंगे नहीं आना कोटे आरंभ में एक तो करने कैल्सियम हाइड्रोक्साइड टिक दिए में ऐ दिए में ने पोते द्रावण या संतृप्त में ना अने संतृप्त में ना क्या ने मगर द्रावण ये टा दरागण ने पुलवा ऊपरी मा आयनिक सांद्रणी में द्रावण ये टा दरागण ने पुलवा ऊपरी मा कैल्सियम टोपला सांद्रणी आई OH माइनस सांद्रणी आई आवम तमा ये द्रावण या संतृप्त में ना क्या किया अपने तेरे ना द्रावण या संतृप्त वेनो की है मोहत द्रावण या संतृप्त वेनो की है ने इमा द्रावण ये डे रही है कि ऊपरी मा आयन सांद्रण ये डे लगा वेनो की है दहिंगे तक कोटे कैल्सियम हाइड्रोक्साइड टिकटी का मेकअप टिकट तो करेगे नहीं आना कोटे मेकअप दिए वेनो छोटा के कतो करेगे नहीं आना दिए वेनो की लकी आने में द्रावण ये तो ताम द्रावणीय टा दरिये हैं कि ऊपरी में कैल्सियम टो प्लस हाँ ओएच माइनस सांद्रणी अभी नहीं लाने हरे द्रावणीय टा दरिये हैं कि ऊपरी में कैल्सियम टो प्लस हाँ ओएच माइनस सांद्रणी अभी नहीं लाने एनी सांतमाई दाना पड़े दिए हुए हरे ओम टिकट 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 दागे ना दागे ना दागे ना यार ये तो पढ़े पोते द्रावणीय छोटे छोटे कैल्सियम टो प्लस ओएच माइनस सांद्रणी वैडी में हरे द्रावणे छोटे छोटे कैल्सियम टो प्लस ओएच माइनस आयन सांद्रणी वैडी में इतना द्रावणे कैल्सियम टो प्लस ओएच माइनस आयन सांद्रणी टिका टिका वैडी में ना आटा पास से पते अभी की तमो दें मैं आगे केस भी आ गए इकने संतृप्त अवस्था आवे जो आयन का गुणित है तने टबल आ गए कैल्सियम हाइड्रोक्साइड की केस भी आ गए गावट में ना कम मेरे दिन ना आयन सांद्रणी वैडी में ये मरता आयन का गुणित है वैडी में इतने पास से और यहाँ आए कैल्सियम हाइड्रोक्साइड का तो करो इतने पास से दिए हुए नबे ऐ दिए हुए नबे पता है द्रावण या संतृप्त वेनवा ना संतृप्त वेनवा के लिए क्या ये द्रावण ये डर दारण नहीं पड़ेगा ऊपर ही में कैल्सियम टू प्लस ना ओएच माइनस ना साथ रहने माध्य तीन एक ने इतने निहाड़े का दिए हुए नबे ऐसा पता है केएसपी अगया के लिए क्या ने द्रावण है දාවණය තුල කැල්සියම් 2+ හා OH- අයන සාන්ද්‍රණය දිය වෙන්න පුළුවන් උපරිම සාන්ද්‍රණයෙන් තියනවා කියන එක. KSP යගේ ඉක්මම ද්‍රාවණයක් තියෙන්න පුළුවන්ද? හදලා හිතන්න. ඒ කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ගේ KSP යගේට වඩා වැඩි. හොඳේ මම කියන හොඳට තේරුම් ගන්න. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP යගේට වඩා වැඩි. අයනික ගුණිතය तीन ना पुलवाद सारलों में बे ऐ कैल्सियम हाइड्रोक्साइड का केएसपी आगे इट बढ़ा वैडी आयने का गुणित या तीन ना किया निम्न या आवक्षेप वेला पहले मंगेतना के तेरे ने देखा मुझे कैल्सियम हाइड्रोक्साइड संतृप्त अवस्था आवे तीन आयने वाले गुणित इट तो वहाँ केएसपी किया इकन संतृप्त अवस्था आवे यानी संतृप्तता भी एक मोह आया संतृप्तता भी एक मोह आया ना कि यानी इतनी निहार ना द्रावण एक तीन ने बे तीन नोड़ा आवश्यक है इतनी निहार ठीक तो करना कर पोते कैल्सियम हाइड्रोक्साइड मुक्त भी आवश्यक है वेला गति के समतुल्य तो या ऐसे करेगा मांग इधर ओवर डेट है तेरे ने दी किया अरे राइट अभी दें पड़ी नोट टेक अप्लाई हो मैं बढ़िया तारुला कुन दारा डियान ना संशुद्ध जले संशुद्ध जले संशुद्ध जले या मायने का संयोग या संशुद्ध जले या मायने का संयोग या देखेरी में आरंभ कर बिटे देखेरी में आरंभ कर बिटे आरा
ආරම්භක අවස්ථාවේදී ආරම්භක අවස්ථාවේදී ආරම්භක අවස්ථාවේදී දියකරන අයනික සංයෝගයේ ආරම්භක අවස්ථාවේදී දියකරන අයනික සංයෝගයේ දියකරන අයනික සංයෝගයේ දියකරන අයනික සංයෝගයේ අයනවල 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 අතවැනේ ලියන්න සාන්ද්‍රණය ඉතා කුඩා වන බැවින් අයනවල සාන්ද්‍රණ ඉතා කුඩා වන බැවින් අයනවල සාන්ද්‍රණ ඉතා කුඩා වන බැවින් අයනික ගුණිතය අයනික ගුණිතය අයනික ගුණිතය අයනික ගුණිතය KSP අගයට වඩා කුඩා වේ අයනික ගුණිතය KSP අගයට වඩා කුඩා වේ හරි අයනික ගුණිතය KSP අගයට වඩා කුඩා වේ इधर पुत्र आयनिक गुणित है कि ksp आगे आयनिक गुणित है ksp आगे एक वाला कुड़ाई के न मुकत तावो यहाँ दिए कराने उत्साह करो दिए बिनो तावो यहाँ दिए कराने उत्साह करो दिए बिनो द्रावणी संतुलित में लाने ksp आगे एक समान उत्तम आयनिक गुणित है द्रावणी संतुलित में उधर तेरुंगर द्रावणी संतुलित में नोकी आयनिक गुणित है इहल गोस आयनिक गुणित है इहल गोस आयनिक गुणित है इहल गोस यम अवस्था वकदी आयनिक गुणित है इहल गोस यम अवस्था वकदी प्रथमेन लियन यम अवस्था वकदी आयनिक गुणित है केएसपी आगेट आयनिक गुणित है केएसपी आगेट आयनिक गुणित है ksp आगेट समान भी आयनिक गुणित है ksp आगेट समान भी राइट आयनिक गुणित है ksp आगेट समान भी प्रथम नियम बनिया एवेट अदाल संयोगे एवित अदाल संयोगय एवित अदाल संयोगयिन किरिय एवित अदाल संयोगयिन एवित अदाल संयोगयिन द्रावणेन संतृप्तवे एवित अदाल संयोगयिन द्रावणेन संतृप्तवे
එවිට අදාළ සංයෝගයෙන් ද්‍රාවණය සම්පූර්ණ වේ. ද්‍රාවණය සම්පූර්ණ වේ. හරි. දැන් හරණි. දැන් පොතෙන් මොලින් එකතු කරගෙන යනකොට අයනික සාන්ද්‍රණිය අඩුයි. තේරුම් ගන්න. මොලින් එකතු කරගෙන යනකොට අයනික ගුණිතය අඩුයි. අයනවල ගුණිතය අඩුයි. එතන මොලින් එකතු කරගෙන යනකොට අයනවල ගුණිතය අඩුයි කියන්නේ මොකක්ද? KSP අගයට වඩා අයනික ගුණිතය අඩුයි. මෙතේ KSP වලට වඩා අයනික ගුණිතය අඩුයි. ඒ කියන්නේ ද්‍රාවණය සම්පූර්ණ වෙලාද සම්පූර්ණ වෙලා නැද්ද? ද්‍රාවණය සම්පූර්ණ වෙලා නැහැ. හරි? ද්‍රාවණය සම්පූර්ණ වෙලා නැහැ. ඒ කියන්නේ තව දිය කරන්න පුළුවන්. තවදිය කරන්න පුළුවන්. ඒ නිසා තවදිය කරන්න. තවදිය කරනකොට මොකද වෙන්නේ? කැල්සියම් 2+ හා OH- අයන සාන්ද්‍රණය වැඩි වෙනවා. කැල්සියම් 2+ හා OH- අයන සාන්ද්‍රණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එතකොට මොකද කැල්සියම් 2+ OH- අයන සාන්ද්‍රණය වැඩි වෙනවා කියන්නේ? ද්‍රාවණය ඉන්නේ නැහැ සම්පූර්ණ වෙනවා. හරිනේ? ද්‍රාවණය ඉන්නේ නැහැ සම්පූර්ණ වෙනවා. ඒ කියන්නේ මොකද? ද්‍රාවණයට දැරිය හැකි උපරිමයන සාන්ද්‍රණයට ළඟා වෙනවා. හතර තේරුම් ගන්න. ද්‍රාවණයට දැරිය හැකි උපරිමයන සාන්ද්‍රණයට ළඟා වෙනවා. ඒ කියන්නේ මොකද? ද්‍රාවණතා ගුණිතයට සමාන වෙනවා. දැන් ද්‍රාවණය සම්පූර්ණයි. දැන් මම පොඩි ප්‍රශ්නයක් අහනවා. මේ වෙලාවේ අපේ අවක්ෂේපයක් දකින්න පුළුවන්ද? පුතේ දැන් මේ වෙලාවේ අවක්ෂේපයක් දකින්න බෑ. හැබැයි තව එක දශමයක් හරි, තව එක බිංදුවක් හරි, අංශු මාත්‍රයක් හරි දිය කරන්න හැදුවොත් ඒ අවක්ෂේපය හරි මේ අවස්ථාවේ තව එක බිඳුවක් හරි එහෙම නැත්නම් දශමයක් හරි වාදිය කරන්න හැදුවෝ ඒක අවක්ෂේපය ඒක තමයි මේකේ තියෙන්නේ හරි රයිට් දැන් අපි ඊළඟට බලන්න ඕනේ මොකද්ද දැන් ඔන්න මුලින්ම එකතු කරගෙන යනකොට අයන සාන්ද්‍රණිය අඩුයි මොකට වඩාද KSP අගයට වඩා ඒ නිසා ද්‍රාවණය සම්පූර්ණයි සම්පූර්ණ නැහැ දාන දානික දිය වෙනවා එක වෙලාවක් වෙනවා ද්‍රාවණයට දැරිය හැකි උපරිමයන සාන්ද්‍රණයට ළඟා වෙලා. හරි? ඒ කියන්නේ ද්‍රාවණයේ KSP අගයට අයනික ගුණිතය සමානයි. අනේ ඒ වෙලාවේදී ද්‍රාවණය සම්පූර්ණයි. මේක හරි. නැතකට කැවිලා තියෙනවා. දැන් පොතේ තව දිය කරා. දැන් බල. දැන් තව දිය කරනකොට මොකද වෙන්නේ? දැන් තව දිය කරනකොට කැල්සියම් 2+ OH- අයන සාන්ද්‍රණයේ මාධ්‍ය තව තව වැඩි වෙනවා. හරි? කැල්සියම් 2+ OH- අයන සාන්ද්‍රණය තව තව වැඩි වුණාට තව මේක දිය වෙන්න බෑ. හරි? තව මේක දිය වෙන්න බෑ. දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණයට දිය වෙලා ඉවරයි. දැන් මොකද වෙන්නේ? ඊටු ටික අවක්ෂේප වෙනවා. මේ දින අවක්ෂේප වෙනවා. දරන්න පුළුවන් උපරිම ප්‍රමාණය දැන් මේක තියෙනවා. දිය වෙලා තව දානකොට මොකද වෙන්නේ? තව දරන්න බෑ. දැන් දිය වෙනවා. සෝරි අවක්ෂේප වෙනවා. මෙන්න අවක්ෂේප වෙලා තියෙනවා. ඒ කියන්නේ පොතේ KSP අගය ඉක්මවා යනවා. හොඳට බලන්න. මේ තියෙන්නේ KSP වල අගය ඉක්මවා ගිය අවස්ථාව. දැන් කැල්සියම් 2+ හා OH- අයන සාන්ද්‍රණය ඒ අදාළ සංයෝගයේ KSP අගය ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ද්‍රාවණය අවශ්‍ය වෙනවා. හරිනේ? රයිට්. ඔකේ. දැන් මෙන්න මෙරමණිය පත වෙනින් යන්න. තවදුරටත් අයනික ඝනය එකයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. තවදුරටත් අයනික ඝනය. තවදුරටත් අයනික ඝනය. දිය කල විට තවදුරටත් අයනික ඝනය දිය කල විට. අයනික ඝනය දිය කල විට. එය දිය වුණහොත් දිය කල විට එය දිය වුණහොත් ඒ දිය වුණහොත් අයනික ගුණිතය දිය වුණහොත් අයනික ගුණිතය KSP අගේ ඉක්මවා යා යුතුය අයනික ගුණිතය KSP අගේ ඉක්මවා යා යුතුය පුතේ දැන් KSP අගේ ඉක්මවා ගිහිල්ලා ද්‍රාවණයක් තියෙන්න පුළුවන්ද තියෙන්න බෑ KSP අගය කියන්නේ මොකද්ද? KSP අගය කියන්නේ මොකද්ද? ඒ අවස්ථාවේ තියෙන්න පුළුවන් මැක්සිමම්. ඒ අවස්ථාවේ තියෙන්න පුළුවන් මැක්සිමම් ගුණිතය. එතකොට දැන් තවත් ඒ අගේ ඉක්මවා ගිහිල්ලා, right? ද්‍රාවණයක් තියෙන්න බෑ. ඒක පැහැදිලි.
आयनिक गुणितयक केस्पि आगे इक्मवागिय आयनिक गुणितयक पवतिय नोहेक केस्पि आगे इक्मवागिय आयनिक गुणितयक पवतिय नोहेक पवतिय नोहेक एमनिसा मित्रा वयन एमनिसा एम अमतर सांद्रणयम इकन वैडिकुड़ दी करना डी इमनिसा इमा अमतर सांद्रण्यं सियल इमनिसा इमा अमतर सांद्रण्यं सियल हरे इमा अमतर सांद्रण्यं सियल अवक्षेप विमिं इमा अमतर सांद्रण्यं सियल लम अवक्षेप विमिं अवक्षेप विमिं अरे अवक्षेप विमिं द्रावणीन बहर विम सिद्धुवे द्रावणीन मीति अवक्षेप ना द्रावणीन बहर विम सिद्धुवे अरे द्रावणीन बहर विम सिद्धुवे इतना मालिया एलएस वैडी सांद्रण सियाल लम एलएस वैडी सांद्रण सियाल लम एलएस वैडी सांद्रण सियाल लम अवक्षेप भी इविटे वैडी सांद्रण सियाल लम अवक्षेप भी द्रावणी तुला देवी ऐति द्रावणी तुला देवी ऐति अवक्षेप भी द्रावणीय तुला दिए भी हैं थी आयन वाले सांद्रण वाले गुणित हैं आयन वाले सांद्रण वाले गुणित हैं आयन वाले सांद्रण वाले गुणित हैं केवल आयनिक गुणित हैं नवत केस पी आगे एटम समान भी नवत केस पी आगे एटम समान भी नवत केस पी आगे एटम समान भी पता है दें एक दें तेरों कारण में है माँगे दें मैं यहाँ कैल्सियम हाइड्रोक्साइड में के दिए करेंगे नहीं किया नहीं कोड़ा तो दिए करेंगे नहीं आती मगध होने दिए होना इट पास से मगध होने तावड़ी का दिए करेंगे नहीं आऊँगा उष्णता उष्णते मत पमण अरे तर सेल्सियस अंशक 25 දී තියෙන KSP ආගේ මොනව කරත් වෙනස් වෙන්න බෑ උෂ්ණත්වය වෙනස් කරන්න නැත්තම් උෂ්ණත්වය 25 මනන් තියෙන හරි උෂ්ණත්වය 25 මනන් තියෙන වෙන කිසිම හේතුවක් නිසා ඕක වෙනස් වෙන්න බෑ හරි හොඳට දේ ඔක එතකොට දැන් ඔයා එකතු කරගෙන එකතු කරගෙන ගියාම ද්‍රාවණය සංතෘප්ත වුණා ඒ කියන්නේ KSP ආගේ මේකට සමාන වුණා කියලා හිතන්න දැන් ඔයා හිතන්න තව එකතු කරද්දි මොකද වෙන්නේ තව එකතු කරනකොට අවක්ෂේප වෙන්නේ නැතුව ද්‍රාවණයේ හිටියොත් මොකද වෙන්නේ? මෙයාගේ සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට KSP යගේ ඉක්මවා යනවා. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ. එහෙනම් මොකද වෙන්නේ? එකතු කරන්න ඉන්න ඕනේ. මේ පැත්ත වැඩි වෙනවා දැන්. මොන ලේචරලිය මොන දාන්න. හරි? දැන් සමතුලිත වෙලා ඉන්නේ. එකතු කරන්න මේ පැත්ත දැන් වැඩි වෙනවා. මේ දෙන්න එකතු කරනවා. සමතුලිතේ වමඩ නැඹුරු වෙනවා. වමඩ නැඹුරු වෙන්නේ මේ අවක්ෂේප
මෙහෙම අවක්ෂේපය. එන්නේ නැන අවක්ෂේප ප්‍රමාණය වැඩි වෙන්නේ. හැබැයි අවක්ෂේප වුණාට පස්සේ මොකද වෙන්නේ? යා ආයස ගතික සමතුලිත වෙනවා. මෙන්න මේක. එතන මෙතන අවක්ෂේප වෙවි අවක්ෂේප වෙවි අවක්ෂේප එන්නේ නැ වැඩි වෙනවා. ඒ අවක්ෂේපයයි ද්‍රාවණයේන අයනයි ගතික සමතුලිතතාවයක ඉන්නවා. හරි? එතකොට ඉතින් මේ මේ සමතුලිතයේ මේ දෙන්නගේ අයනික ගුණිතය හැම වෙලෙම මේක KSP අගේට emotionalත්වයේ තියෙන KSP අගේට සමානයි. තේරුණාද ඔයාලට මම කියන්නේ? මේ වෙලාවේ තියෙන KSP අගේට සමානයි. KSP අගේ ඉක්මවගෙත් අයනික ගුණිතයක් තියෙන්න බෑ. හරි? KSP අගේ ඉක්මවගෙ පොයින්ට් ගුණිතයක් තියෙන්න බෑ. හරි? අපි වැඩිපුර දැම්මත් වෙන්නේ අයනික ගුණිතේ ඉක්මව යන්නේ. ඒ වෙනුවට වෙන්නේ මේ පැත්ත වැඩි වෙනවා. සමතුලිතයේ ඔබට ලැබු ගල මේ අවක්ෂේපයේ ප්‍රමාණය වැඩි කරනවා. ඊට පස්සේ අවක්ෂේපයයි දිය වෙනවා තියෙන අයනය අතර සමතුලිතයක් හදාගන්න. ඒ වෙලාවේ මේ දෙන්නගේ අයනික ගුණිතය KSP අගෙන් සමානයි. එච්චරයි. හරි. දැන් ඊළඟට කියනවා උෂ්ණත්වය වැඩි කරන්න මොකද වෙන්නේ? ඒක හොඳ ප්‍රශ්නය. හරි දැන් උෂ්ණත්වය වැඩි කරා මොකද වෙන්නේ? KSP අගේ වැඩි වෙනවා. මොකද උෂ්ණත්වය මත KSP අගේ වැඩි වෙනවා. ආ එතකොට මොකද වෙන්නේ? අවක්ෂේපය ටිකක් අඩු වෙනවා දිය වෙනවා. ඇයි? උෂ්ණත්වය වැඩි කරා දැන් වාර දැන් මෙහෙම තම උදාහරණයක් කියන්නේ. එකඩි කිරීම 10 රින 18 තිබුණා අයනික ගුණිතේ මම නිකන් විදිනුවට ගියා. එතකොට මෙයා එකඩි කිරීම 10 රින 9යි. මෙයා එකඩි කිරීම 10 රින 9 එකට ස්ටොයිකියෝමිතිය දින උදාහරණයක් ගන්න. මේක ගැන නෙමෙයි මම කියන්නේ වෙන එකක්. නිකන් මම උදාහරණයක් හිතා. මේක KSP කියලා හිතා. හරි. මේ KSP කියලා හිතා. මේ සෙල්සියස් අංශක 25 කියලා හිතන්න. එතකොට දැන් මේක KSP අගෙන් දැන් සමානයි නේද? KSP අගෙට දැන් මේ ගුණිතය සමානයි. මොකද ඒක තේරුම්? ඒ කියන්නේ දැන් සෙල්සියස් අංශක 25 දී මේ ද්‍රාවණයේ තියෙන පුළුවන් උපරිම කැල්සියම් 2+ මේ sorry අපි ගමු වෙන මොකක් හරි. AB කියමුකෝ මෙයා AB කියන සංයෝගය කියලා හිතන්න. මෙයා AB. මෙයා A+ මෙයා B- කියලා හිතන්න සිම්පලි. හරි? ඔන්න ඔහොම. එතකොට සෙල්සියස් අංශක 25 දී තියෙන පුළුවන් KSP අගේ මේක නම් ඒකනපතේ ඒ වෙලාවේ ද්‍රාවණවල පවතින උපරිම A+ සහ B- සාන්ද්‍රණය මේකනේ. හරිද? ඒ කියන්නේ මේ ද්‍රාවණය අපි තව දැම්මොත් මොකද වෙන්නේ? තව AB ප්‍රමාණයක් දැම්මොත් දැන් මෙහෙමනේ තියෙන සමතලිතේ. A+ B- දානකොට මෙහි වැඩි වෙන නිසා සමතලිතේ මෙහෙට නැවර එන්නේ අවක්ෂේපේ වැඩි වෙනවා. අවක්ෂේපේ වැඩි වෙලා මේ අවක්ෂේපේ කන්දක් වගේ හැදෙනවා. හැබැයි සමතලිතේ තියා ගන්නවා. ද්‍රාවණයක් තොරේ සමතලිතයේ තියෙන A+ සහ B- සාන්ද්‍රණය මේක. ඒක වෙනස් වෙන්නේ නැහැ. තේරුණාද කියන්නේ? දැන් ඔයාගෙ තියෙන උෂ්ණත්වය වෙනස් කර. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි කර. අපි කිතමු උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 ඉඳන් 60ට ගියා. මම නිකන් උදාහරණයක් කියන්නම්. දැන් මොකද වෙන්නේ? ඒතර KSP අගේ වැඩි වෙනවා. එක වැඩි කිරීම 10 න 12ට වැඩි වුණා කියලා හිතන්න. දැන් ඒතර KSP අගේ වැඩි. එතකොට පොතේ දී වෙන ප්‍රමාණයත් වැඩි වෙන්න ඕනනේ. ඇයි? දැන් එතකොට අවක්ෂේපයේ දිය වෙනවා. දැන් මේක තමයි පොතේ අවක්ෂේපයක් හැදුනට පස්සේ. ඒක රත් කරාට පස්සේ අපි රත් කරොත් දිය වෙනවා යම් ප්‍රමාණයක්. නේ ඔයාලට ඒක අත්දැකීමෙන් ඔයා දන්නවනේ. අවක්ෂේප වෙච්ච ද්‍රාවණයක් රත් කරනකොට දිය වෙනවා. හරි? මම ඒ සත්‍යය ඔබ පැහැදිලි කරා. එතකොට දිය වෙනවා කියන්නේ මොකක්? අවක්ෂේපය ටික ටික දිය වෙනවා කියන්නේ ද්‍රාවණයේ තියෙන අයනවල සාන්ද්‍රණය වැඩි. ඉතින් වැඩි වෙන්න ඕනේ. ඇයි? සෙල්සියස් අංශක 25ට තියෙන පුළුවන් KSP එක වැඩි වෙනවා හරිනාටයි. සෙල්සියස් අංශක 60 දී තේ KSP අගේ නෙමෙයි තියෙන්නේ. KSP අගේ අධ්‍යය වැඩි වෙලා තියෙන්නේ. මොකද උෂ්ණත්වය මත කොහොමද රඳාපවතින්නේ? ඒතර KSP අගේ මෙතෙන්ට ආවම ද්‍රාවණයේ දිය වෙලා තියෙන සාන්ද්‍රණය මෙන්න මේ වගේ වෙයි. එක වැඩි වෙන 10 රින 6, එක වැඩි වෙන 10 රින 6 වෙයි. ඒ කියන්නේ මොකද ඒක තේරුම්? ඒ කියන්නේ ද්‍රාවණයේ එතකොට දිය වෙන උපරිම සාන්ද්‍රණයක් වැඩි වෙනවා. ඒතර අවක්ෂේපය ටිකක් දිය වෙලා ද්‍රාවණයට අයන ටිකක් සපයනවා. සපයන මේ සාන්ද්‍රණයට ඊට පස්සේ ආයි සමතුලිත වෙනවා. ඊට පස්සේ ආයි සමතුලිත වෙනවා. අවක්ෂේපයක් ඇතිවීමේ අවශ්‍යතාව
ඒ අනුව ආක්ෂේපයක් ඇතිවීමේ අවශ්‍යතාවය මෙන්න මෙහෙම ඒ අනුව ආක්ෂේපයක් ඇතිවීමේ අවශ්‍යතාවය KSP සමානයි හෝ වැඩි අයනික ගුණිතය වේ. ඇයි ඒ සමානයි කියලා ගත්තේ? මේ පොතේ දැන් ද්‍රවණයේ සම්පූර්ණයෙන් උතර තමයි මාජින් එක. හරි? උතර තමයි මින්ම. හරි? ඔය මාජින් එකේනේ ද්‍රවණයේ ආක්ෂේපය. ත්‍රයි මින්ම ගැන තමයි අපි කතා කරන්නේ. තව එක බිඳුවක් හරි දාපුවම ආක්ෂේපය. ත්‍රය මින්ම ඔය මින්මේ නිහාට තමයි අපි කියන්නේ ඔය මින්මේ නිහාට ආක්ෂේපය වෙනවා. ඔය මින්මේ මෙහාට දිය වෙනවා තව. තව දිය කරන්න පුළුවන්. හරි? මෙහාට දිය කරන්න පුළුවන් වැඩි වුණාම ආක්ෂේපය. හොඳට තේරුම් ගන්න. හරි? Right. මෙම අවක්ෂේපයක් ඇතිවීමේ අවශ්‍යතාවය KSP සමානයි හෝ වැඩි අයනික ගුණිතය ලෙස හඳුනාගත හැකියි. ලෙස හඳුනාගත හැකියි. හරි? ලෙස හඳුනාගත හැකියි. එහෙමම ලියන්න. ඒ අනුව අවක්ෂේපයක් ඇතිවන්නේ ඒ අනුව අවක්ෂේපයක් ඇතිවන්නේ ඒ අනුව අවක්ෂේපයක් ඇතිවන්නේ අදාළ සංයෝගයෙන් අවක්ෂේපයක් ඇතිවන්නේ අදාළ සංයෝගයෙන් අදාළ සංයෝගයෙන් අදාළ සංයෝගයෙන් ද්‍රාවණය සන්තෘප්ත වීමෙන් පසු බව අදාළ සංයෝගයෙන් ද්‍රාවණය සන්තෘප්ත වීමෙන් පසු බව වටහා ගත යුතුය. අදාළ ද්‍රාවණයෙන් අදාළ සංයෝගයෙන් ද්‍රාවණය සන්තෘප්ත වීමෙන් පසු බව වටහා ගත යුතුය. හරි? එමෙන්ම 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 ද්‍රාවණය පතුලේ අවක්ෂේපයක් පවතින්නේ නම් එමෙන්ම ද්‍රාවණය පතුලේ හරි පතුලේ අවක්ෂේපයක් පවතින්නේ නම් අවක්ෂේපයක් පවතින්නේ නම් මෙකිතාව වැදගත් ආක්ෂේපයක් පවතින්නේ නම් ඒ කියන්නේ මෙහෙම දැන් මෙහෙම පතුලේ ආක්ෂේපයක් තියෙනවා ඒ කියන්නේ අනිවාර්යෙන් ද්‍රාවණය සම්පූර්ණයි නේ එහෙම නේද වෙන්න ඕන දැන් ආක්ෂේපයක් තියෙනවා කියන්නේ අනේ දැන් මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා හිතන්න ඒ කියන්නේ පොතේ අනිවාර්යෙන් මේ අයන දිය වෙන්න පුළුවන් උපරිම සාන්ද්‍රණයනේ මෙතන තියෙන්නේ ආක්ෂේපයක් තියෙනවා කියන්නේ ද්‍රාවණය සම්පූර්ණයි දිය වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණයට දිය වෙලා තියෙනවා හරි හරි දැන් මෙහෙම එනවා ද්‍රාවණයේ පතුලේ අවක්ෂේපයක් පවතින්නේ නම් ද්‍රාවණය එම සංයෝගයෙන් සන්තෘප්ත බවද ද්‍රාවණය එම සංයෝගයෙන් සන්තෘප්ත බවද ද්‍රාවණයම සංයෝගයෙන් සන්තෘප්ත බවද ද්‍රාවණයම සංයෝගයෙන් සන්තෘප්ත බවද එනම් එම ද්‍රාවණය තුළ අදාළ සංයෝගයේ අයනික ගුණිතය ද්‍රාවණය තුළ අදාළ සංයෝගයේ අයනික ගුණිතය ඒ KSP අගයට සමාන බවද ඒ KSP අගයට සමාන බවද
දැන සිටිය යුතුය. ඒ KSP අගයට සමාන බවද දැන සිටිය යුතුය. හරි? Right. දැන් හරි. තව දෙකක් දෙයක් තියෙනවා පොඩ්ඩක් කියන්න. මේක ගණන් වලට වඩ ඕන වෙනවා. මම මෙහෙම කියන්නම්. දැන් පොතේ මේ දැන් වඩ පොඩි මෙන්න මෙහෙම අදහසක් එන්නත් පුළුවන්. දැන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්නේ අවක්ෂේප වෙන්න ඕන නේද? අපි ගත්ත උදාහරණයක්. පොතේ දැන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ව අවක්ෂේප කරන්න විදි දෙකක් තියෙනවා. අපිට ඕන නම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ම දිය කරන්න පුළුවන්. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්ම ටික ටික දිය කරන්න පුළුවන් මේක. එතකොට මාධ්‍යෙ මොනවද ඉන්නේ? කැල්සියම් 2+ එනවා OH-. එතකොට ඒ අදාළ සංයෝගයේ KSP අගය ට සමාන වෙන්න මේකේ ගුණිතය සෙට් වෙච්ච ගමන් ද්‍රාවණය සංතෘප්ත වෙනවා. හරි? බැරි වෙලා හරි අයනික ගුණිතය වැඩි වුණොත් එහෙම KSP අගයට වඩා අවක්ෂේප වෙනවා. ඒක හරිනේ, ඒක පැහැදිලිද? හරි. දැන් එතකොට දැන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP අගය ඉක්මවා යන්න, එහෙම නැත්නම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප කරන්න. හරි, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා හිතන්න මේ. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප කරනකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මදිය කරන්න ඕනේ. ඒ කියන්නේ මොකක්? දැන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මේකට දිය කරාම මට කියන්න, මට හිතන්න. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වතුර දිය කරාම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙන්නේ. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වතුර දිය කරාම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙන්නේ. කැල්සියම් 2+ OH- අයන සැපෙන්නේ මොන ස්ටොයිකියෝමෙටික් අනුපාතයකටද? ආයතන ආයතන කියන්නේ. දැන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වතුර දිය කරනවා. දිය කරනකොට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා. තරම් අහන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වීම සඳහා ද්‍රාවණය දිය කරන්න ඕනේ. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප කරන්න ද්‍රාවණය දිය කරන්න ඕනේ. හරි. කැල්සියම් 2+ එකයි OH- එකයි සැපයෙන්නේ මොන අනුපාතයකින්ද? මේ විදිහට දිය කරොත්. දැන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියන එක දිය වෙන්නේ මෙන්න මෙහෙමනේ. එතකොට කැල්සියම් 2+ මවුල එකකට OH- මවුල දෙකක් හැම වෙලෙම මාධ්‍යයට වැටෙනවා. එකට දෙක ස්ටොයිකියොමෙටික් අනුපාතයෙන් වැඩිලා තමයි අයන සැපෙන්නේ. කොහොම හරි කමක් අපිට වැඩන්නේ නැහැ ඒක. හරි, කොහොම හරි. එකට දෙක ස්ටොයිකියොමෙටික් අනුපාතයෙන් මවුලක් සැපෙයිලා මේකේ ගුණිතේ ඉක්මවා යනවා. කාට වඩා? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල KSP අගයට වඩා. එතකොට අවක්ෂේපය. ඕකනේ මේ. මම දැන් ඔයාලට කියන්න හදන්නේ ඒක නෙමෙයි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප කරන්න කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මදිය කරන්න ඕනේ නැහැ. දැන් මෙහෙම හිතන්න. දැන් ඔය කවුරුහරි මේක දී කරනවා කැල්සියම් ක්ලෝරයිඩ්. ඊට පස්සේ දාන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දැන් මොකද වෙන්නේ? දැන් එතකොට මේක ඩබල් ඩිස්ප්ලේස්මන්ට් රියැක්ෂන් එකක්. මෙන්න මේ වගේ කැල්සියම් ක්ලෝරයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක රියැක්ුණා, රියැක්ුණාම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එක. හරි? එක NaCl හැදෙනවා. එතන මෙතන අවක්ෂේප වෙනකොට. එතන දැන් මෙතන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සැපෙනකොට කැල්සියම් 2+ සහ OH- සැපෙන්නේ මේ අනුපාතයෙන්මද? හොඳට හිතන්න. එහෙම එකක් නැහැ. මෙයා මවුල එකක් දැම්මනම් මෙයාත් මවුල එකයි නම්. නැත්නම් සාන්ද්‍රණය එකයි කියලා හිතන්න. සමාන පරිමාණයක් මෙකිනත් හිතන්නකෝ. එකයි මවුල ගණන ඩෙසිමීටර 25. මෙයක් දැම්මේ එකයි මවුල ගණන ඩෙසිමීටරෙන් 25යි කියලා හිතන්න. එතන පොතේ කැල්සියම් 2+ හැපෙලා තින්නෙත් මවුල එකට OH- හැපෙලා තින්නෙත් මවුල එකට. ත්‍රායනික ගුණිතේ එකට දෙක විදියටම ඇඩ් වෙන්නේ. ඒකම ඒකම මිශ්‍ර කරොත්. අපිට එහෙමම අවශ්‍ය නැහැ කියලා මම කියන්නේ පොතේ. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප කරන්න කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මදිය කරන්න. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ පොතේ. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප කරන්න කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මදිය කරන්න ඕනේ. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිය කරලා කරන්න පුළුවන් ඉතින්. හරි. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිය කරගෙන කොට මාධ්‍යයට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සපයන එකම සපයන්නා කවුද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒකේ කැල්සියම් 2+ මවුල එකකින් OH- මවුල දෙකක් දෙයි. කැල්සියම් 2+ මවුල 0.1යි නම් තියෙන්නේ OH- මවුල 0.2ක්. දින කොහොම හරි ගමන්නේ මේ දෙන්නේ අයනික ගුණිතය යගේ KSP යගේ ඉක්මවා යනවා. ඒතර ඔක්ෂේප වෙනවා. ඒක හරි. හැබැයි එකට දෙක. එතකොට එතන අයන සම්පයන්නේ එකට දෙක ස්ටොයිකියොමෙටික් අනුපාතය.
හැබැයි මම ඔයාලට කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප කරන්න කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දෙක කරන්න ඕනේ කෙනෙක්ට බලන්න කැල්සියම් ක්ලෝරයිඩ් නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නම් එතකොට ඩබල් ඩිස්ප්ලේස්මන්ට් එකේ ආයි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප තර එතනදී අයනික ගුණිතයට ඕනේ කැල්සියම් 2+ OH- හැපෙන්න එකට දෙක එහෙම ගන්න ඒක තීරණය වෙන්නේ කවුරුමද එකතු කරන එක්කෙනාගේ සාන්ද්‍රණ පරිමාවද තමයි ඒක තීරණය හරියට මේකට දෙක කියන්න බෑ හරි හැබැයි මෙතන හේවන්නේ මෙතන කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මෙතන නේද තර යාගේ මවුල ගන්නවා කිය අනිවාර්යයෙන් OH- වල ගන්න දෙගුණේ තර අනිවාර්යයෙන් එකට දෙක කොහොම හරි කමන්නේ මොන විදියකින් හරි කමන්නේ මාධ්‍යයේ කැල්සියම් 2+ සහ OH- වල අයනික ගුණිතය යදාල කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල Ks pH අගයට සමාන වෙන වෙලාවට ද්‍රාවණය සංතෘප්ත වෙනවා තව ටිකක් වැඩි හොරදී කරන තාක්ෂේප වෙනවා ඔච්චරයි ඔකේ කතන්දරේ කියන්නේ හරි රයිට් දැන් මෙහෙම ලිය වෙනම ලියන්න එමෙම්ම යම් සංයෝගයක් එමෙම්ම යම් සංයෝගයක් අවක්ෂේප කිරීමට එමෙම්ම යම් සංයෝගයක් අවක්ෂේප කිරීමට එම සංයෝගයේම දිය කිරීම අවශ්‍ය නොවේ. එම සංයෝගයේම දිය කිරීම අවශ්‍ය නොවේ. එනම් එනම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප කිරීමට අවශ්‍ය නම් එනම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප කිරීමට අවශ්‍ය නම් එනම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිය කිරීම භාවිතා කළ හැකි හැකිය නැහැ හැකි සේම ඒ සඳහා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිතා කළ හැකි අතරම කියලා. ඒ සඳහා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිතා කළ හැකි අතරම කැල්සියම් ක්ලෝරයිඩ් හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි කැල්සියම් ක්ලෝරයිඩ් හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැනි එකිනෙකට වෙනස් සංයෝග දෙකකින් එකිනෙකට වෙනස් සංයෝග දෙකකින් එකිනෙකට වෙනස් සංයෝග දෙකකින් අදාළ අයන දිවර්ගය සැපයීමද අදාළ අයන අයන දිවර්ගය සැපයීමද අදාළ අයන දිවර්ගය සැපයීමද අදාළ අයන දෙවර්ගයේ සැපයීමද සිදු කළ හැක. 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 කෙසේ හෝ කෙසේ හෝ කෙසේ හෝ අයනවල සාන්ද්‍රණවල ගුණිතය කෙසේ හෝ අයනවල සාන්ද්‍රණවල ගුණිතය හෙවත් අයනික ගුණිතය කෙසේ හෝ අයනවල සාන්ද්‍රණවල ගුණිතය හෙවත් අයනික ගුණිතය KSP අගේ ඉක්මවා යෑම මගින් 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 අවක්ෂේප වීම සිදු වේ KSP අගේ ඉක්මවා යෑම මගින් අවක්ෂේප වීම සිදු වේ හරි KSP අගේ ඉක්මවා යෑම මගින් අවක්ෂේප වීම සිදු වේ හරි මෙන්න මෙයන් එහිදී
එහිදී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිය කළහොත් එහිදී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිය කළහොත් එහිදී කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දිය කළහොත් කැල්සියම් 2+ හා OH- අයන කැල්සියම් 2+ හා OH- අයන එකාණු දෙක ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයෙන් ලැබෙන අතර එකාණු දෙක ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයෙන් ලැබෙන අතර එකාණු දෙක ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයෙන් ලැබෙන අතර කැල්සියම් ක්ලෝරයිඩ් හා NaOH එකතු කළහොත් කැල්සියම් ක්ලෝරයිඩ් හා NaOH එකතු කළහොත් නැත්නම් දිය කළහොත් කැල්සියම් 2+ හා OH- අයනවල කැල්සියම් 2+ හා OH- අයනවල නිශ්චිත ගුණිතයක් කිව නොහැක නිශ්චිත ගුණිතයක් කිව නොහැක අයනවල නිශ්චිත ගුණිතයක් කිව නොහැක මොකද පුතේ ඒක තීරණය වෙන්නේ දාන ප්‍රමාණය මත දැන් ඔයා දාන සාන්ද්‍රණයයි පරිමාවයි මත තමයි ඒක තීරණය වෙන්නේ එකට දෙක ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයක සාධන පරිමාවයකට කරොත් එකට දෙක මිශ්‍ර වෙනවා එකට එක උමත් එකට එක තුනට දෙක මම ඕනකම් කරන්න පුළුවන් හරි ඒක වාර තේරෙයි පොඩ්ඩක් ගණන් හදනකොට දැන්ට තේරුණේ නැතත් වැඩිය හිතන්න යන්න එපා රයිට් ඕකේ අපි මුතේ යමු දැන් මේකේ ප්‍රශ්න අංක 4ට හරි ප්‍රශ්න අංක 4ට යමු හරි දැන් ප්‍රශ්න අංක 4 කරන්න ගන්න. හරි ප්‍රශ්න අංක 4 දැන් ඔයා කරන්න ගන්න ඕනි. මම පළවෙනි එක මොනවද කියලා දෙන්න. කරන විදිය. ඊට පස්සේ ඔයාට පුළුවන් තනියෙන් කරගෙන යන්න. හරි නේද? රයිට්. දැන් පළවෙනි එකනේ. පළවෙනි එක පොතේ කියන්නේ හොඳට ගන්න කියවන්න ඕනේ මාත් එක්කම. 0.01 මවල ගණන ඩෙසිමීටර් බේරියම් ක්ලෝරයිඩ් ඝන සෙන්ටිමීටර් 10ක් සහ දශමික මවල ගණන ඩෙසිමීටර් Na2SO4 ඝන සෙන්ටිමීටර් 10ක් තමයි මිශ්‍ර කරන්නේ. හරි. මේ දෙක මිශ්‍ර කරාම අවක්ෂේපයක් එනවද කියලා නේද? දැන් හොඳට අහමු. දැන් පොතේ ඔන්න එකතු කරලා දෙන එක බලමු පළවෙනි ගාන. හරි. දැන් මෙතන තියෙනවා මෙතන තියෙනවා කියලා ගමු 0.01 හරි 0.01 මවල ඝන ඩෙසිමීටර් බේරියම් ක්ලෝරයිඩ් වලින් ඝන සෙන්ටිමීටර් 10යි මුත්තේ තියෙනවා හරි ඝන සෙන්ටිමීටර් 10ක් තියෙනවා හරිද මේකට පිටින් එකතු කරනවා 0.1 මවල ඝන ඩෙසිමීටර් සෝඩියම් සල්ෆේට් වලින් ඝන සෙන්ටිමීටර් 10ක් හරිද හරි දැන් මොකද්ද මොනින්ම මෙතන වෙන්නේ මොනින්ම වෙනදේ තේරුම් ගන්න දැන් මෙතන මොනින් වෙන්න ඕනේ දැන් තේරුම් ගන්න ඕන තමයි මොනින්ම මේ දෙන්න මිශ්‍ර වුණාම මොකද වෙන්නේ බේරියම් ක්ලෝරයිඩ් BaCl2a+ හරි මිශ්‍ර වෙන්නේ සෝඩියම් සල්ෆේට් එක Na2SO4 එක මිශ්‍ර වුණාම හැදෙනවා බේරියම් සල්ෆේට් අවක්ෂේපය BaSO4 ඔක්ෂේප වෙනවා. ධන සෝඩියම් ක්ලෝරයිඩ්. හොඳට අහන් ඉන්න. හරි. දැන් අපෙන් අහන්නේ මේ දෙක මිශ්‍ර කරාම අවක්ෂේප වෙනවද කියලා. දැන් අපි අවක්ෂේපයක් වෙයි කියලා තමයි රසායනීකරණය කිරීම වල හැදුවේනේ. දැන් එහෙම බෑ. දැන් ටිකක් ලොජිකලි හිතන්න ඕනේ මේ අවක්ෂේප වෙනවද ඇත්තටම කියලා. ඒක තීරණය කරන්න මෙහෙමයි මේ බලන්න. දැන් ඇත්තටම වැඩ කරන දරුවෙක් නම් දන්නවා මේක හදන්න නැතුව මේක හදන්න නැතුව මේ දෙක මිශ්‍ර කරාට පස්සේ බේරියම්ගේ සාන්ද්‍රණය කොච්චරද කියලා මේ දෙක මිශ්‍ර කරාට පස්සේ බේරියම්ගේ සාන්ද්‍රණය මේකෙන් භාගයයි කියලා වැඩ කරන ළමයට තේරෙන්නවා ඇයි එහෙම කියන්නේ ඇයි පුතේ පරිමාව දෙගුණ වෙලා තියෙන්නේ හරි
n සමානයි cv නේ අපි දාන සමීකරණය n සමානයි cv දැන් සාන්ද්‍රණය නියතයි දශමයක බිඳුවයක සාන්ද්‍රණය තියෙනවා හරි එතකොට දැන් පරිමාව දෙගුණ වෙනවනේ සරි අපි මෙහෙම ගමු එහෙම නෙමෙයි මෙහෙම ගමු n සමානයි cv වලින් පැහැදිලි කරන්න නැතුව මෙහෙම පැහැදිලි කරමු මෙහෙම පැහැදිලි කරමු बिंदु दशम बिंदु एक द्रावणय यम परिमावक्तीन कोट ए परिमावट समान तवत् परिमावक् पिटिकिंकत करणम् एकेन परिमाव द्विगुणमेव अपि दमिहम गमु मेकेन मौलगान नियतायि एन समानय सी वी वल मिन्न मेहेम एन मौलगान नियतायि 18 दशम बिंदु एक 10 ए मौलगान नियतयक् ए मौलगान तीन ए मौलगान तीन कोटम तव परिमावक् एकतु करणम् එතකොට පරිමාව දෙගුණ වෙනවා නම් සාන්ද්‍රණයේ අර්ධයක් වෙනවා. හරිනේ පරිමාව දෙගුණ වෙනවා කියන්නේ සාන්ද්‍රණයේ අර්ධයක් වෙනවා. ඒකනේ වෙන්නේ. පරිමාව දෙගුණ වෙනවා සාන්ද්‍රණයේ අර්ධයක් වෙනවා. ඒතර දැන් වැඩ කරලා මෙන්න මෙන්න මේක හදන්න ඕනේ. මෙයාගේ සාන්ද්‍රණය 10 10 කියන්නේ පරිමාව දෙගුණ වෙනවා සාන්ද්‍රණයේ අර්ධයක් වුණා නම් බේරින් රූප පැසල සාන්ද්‍රණය වෙනවා. අපි හදමු. තේරෙන්නේ නැති අය ඉන්න පුළුවන් නිසා හදමු. මේ බලන්න. දැන් මට මෙතන ඕනේ දැන් මට දැන් ඔයා මේක ප්‍රශ්න තේරුම් ගන්න. අපිට ඕනේ බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා කියලා බලගන්න. එහෙනම් අපි බලන්න අයනික ගුණිතය. බේරියම් සල්ෆේට් වල Ksp යගේ ඉක්මවා යනවද නැද්ද කියලා. ඒක නේද බලන්න. ඊට පස්සේ අපිට ඕනේ මෙන්න මේක. අපිට මේ බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා නම් බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙනවද කියලා තමයි දන්නේ. අපි දන්නේ නැහැ මොකද? අවක්ෂේප වෙනවා නම් පුතේ අනිවාර්යෙන් Ksp යගේ මෙන්න මේ දෙන්නගේ අයනික ගුණිතය ඉක්මවා යනවා. සරි Ksp යගේ වඩා අයනික ගුණිතය වැඩි වෙනවා. එහෙම උනොත් මේ අවක්ෂේපය අපි බලමු එහෙම වෙනවද කියලා. එහෙමනම් මට අවශ්‍ය කවුද මෙන්න මේ දෙන්න. එහෙමනම් ඔයා හොයන්න ඕනේ බේරියම් ටෝටල්ස් ගේ සාන්ද්‍රණය SO4 2- ගේ සාන්ද්‍රණය නේද? රයිට් මේ බලන්න. දැන් බලන්න බේරියම් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණය බේරියම් ක්ලෝරයිඩ් සාන්ද්‍ර 0.1 කියන්නේ මෙයා මිශ්‍ර කරන්න කලින්නේ පුතේ නේ මිශ්‍ර කරන්න කලින් නේ මිශ්‍ර කරාට පස්සේ මොකද වෙන්නේ මේ බලන්න මොළින් තියෙන මවුලකම 18.01 වැඩි කිරීම 10 මෙන්න මොළින් තියෙන මවුලකම දැන් මවුලකම හරියයි දැන් මේ මවුලකම මෙයා එකතු කරාට පස්සේ ඉන්නේ කොච්චර පරිමාවකද 10යි මෙතනින් 10යි ඒ කියන්නේ 20යි පරිමාව දැන් 20 සාන්ද්‍රණය බලන්න 10යි වැඩි කරා දැන් වඩ දෙන්න වෙනස් වෙන එකම සාධකයේ වොලියුම් එක විතරයි මේක 10ට 10 කැපෙනවා 10යි 2යි 20ට 2 දැන් ඔයාලා මම කියන්නේ මේක තමයි දෙකට බෙදුවාම හරි කියේ පරිමාව දෙගුණ වෙනවා කියන්නේ සාන්ද්‍රණය අර්ධයක් වෙනවා ඒකනේ බිද්දේශම් 0.2 බිද්දේශම 0.2 0.5 ඕරයිට් හරි බේරියම් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණය මිශ්‍ර කරාට පස්සේ මේ දෙක මිශ්‍ර කරාට පස්සේ සාන්ද්‍රණය 0.05 ඒකනේ පුතේ බේරියම් ක්ලෝරයිඩ් අයනවලට කැඩෙන්නේ කොහොමද? බේරියම් 2+ වලට 2Cl-. තර මෙයා කියන එකට එකයි නේ. ඒ කියන්නේ බේරියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය 0.05 නම් බේරියම් 2+ සාන්ද්‍රණය 0.05. 0.05 සාරයි. හරි? ප්‍රයා හරිය. ඒ විදිහට මොකද යන්න ඕනි? සල්ෆේට්. ඒක මෙතනින් හොයමු. සල්ෆේට් බලන්න. සෝඩියම් සල්ෆේට් වල අලුත් සාධනයි කොහොමද වෙන්නේ Na2SO4 නව සාධනයි ඒකෙත් තියෙන පරිමාව දෙගුණ වෙලා සාධනයේ අර්ධයක් වෙනවා බලන්න ඒක 0.05 උත්තරේ ඉන්න ඕන ඒ ගන්නෙ මෙහෙමයි 18.1 වැඩි කරන 10යි හරි 18.1 10යි වැඩි කරා දැන් ඉන්නේ කොච්චරද එකතු කරාට පස්සේ ඉන්නේ 20 20ෙන් බෙදලා 10කින් වැඩි කරා ඒතර 10 2යි 20 2යි කියන්නේ 0.05 හරි දැන් පැහැදිලි හරි දැන් මොන සාන්ද්‍රණ දෙක ගන්න සාන්ද්‍රණ අර්ධයක් වුණා කියන එක දැන් තේරුම් ගන්න පුළුවන් හරි දැන් අපි ගමු අයනික ගුණිතය කොච්චරද අයනික ප්‍රොඩක්ට් එක වෙනම අපි කවුන්ට් කරමු යාරඩ යෝසීටි ප්‍රොඩක්ට් දැන් ඉන්නේ බේරියම් 2+ ගේ සාන්ද්‍රණයේ පොතේ රයිට් වාරයක් SO42- ගේ සාන්ද්‍රණය බේරියම් 2+ කීයද 5 වැඩි කිරීම 10 හරින 3යි
හරි පහ වැඩි කිරීම 10 හරින 3යි සල්ෆේට් එක පහ වැඩි කිරීම 10 හරින 2 මෙතන ස්ටොයිකියෝමෙත් එකට එක නිසා වර්ග වෙන්නේ නැහැ මොකොත් හරි එතකොට එන්නේ පත්තේ 25 වැඩි කිරීම 10 හරින 5 මවුල වර්ග DM වෙන 6නේ එතකොට දැන් දැන් දීලා තියෙන KSP යගේ කොච්චරද දීලා තියෙන 1.1 10 හරින 10 හොඳට බලන්න 1.1 10 රින 10 KSP යගේ. දැන් මෙයාගේ KSP යගේ තියෙන්නේ 1.1 10 රින 10. හරි. ඒ කියන්නේ සම්ප්‍රප්ත අවස්ථාවේ තියෙන බලා මැක්සිමම් අයනික ගුණිතේ මෙච්චරයි. KSP යගේ. දැන් අපිට ලැබිලා තියෙන උත්තරේ අයන බල සාන්ද්‍රණ ගුණිතේ ඊට වඩා වැඩි මේ 10 රින 5 නේ තියෙන්නේ. මෙතන 10 රින 10යි. ඒ කියන්නේ KSP යගේට වඩා අයනික ගුණිතය වැඩි. දැන් ඉතින් ප්‍රශ්නයක් තියෙනවා ඒක අවක්ෂේප වෙනවද නැත්? ඉතාලම පැහැදිලිව මේක අවක්ෂේප වෙනවා. ඇයි? ද්‍රාවිතා ගුණිතයට වඩා අයනික ගුණිතය වැඩි කියන්නේ ඒ වෙලාවේ ඒක අවක්ෂේප වෙනවා. එහෙනම් සරලයි. පැහැදිලි. අනිවාර්යෙන්ම අවක්ෂේප වෙනවා. රයිට්. පොඩ්ඩ පළවෙනි ගාන මම හදුවා. හරි? පළවෙනි ගාන දැන් හදලා තියෙන්නේ. පළවෙනි ගානේ මාඩම් පෙන්නවා කොහොමද ද්‍රාවණයක් අවක්ෂේප වෙනවද අවක්ෂේප වෙන්නේ නැත්ද කියලා හොයන්න ඕනම තියෙනවා මම ඔබට පැහැදිලි කිරීමක් කරා හරි රයිට් ඊළඟට අපිට පුළුවන් දෙවෙනි ගානට යන්න හරි අපි දෙවෙනි ගානත් හදමු දෙවෙනි එකත් හදන්න දෙවෙනි ගානට යන්න දෙක කියවන්න හොඳට දෙවෙනි හොඳට කියවලා කරා තනියෙන් කරන්න බෑ හරි තනියෙන් කරා දෙවෙනි එක මොකද්ද කියන්නේ අටවැඩි කිරීම 10 රින 3 කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් 25ක් 0.1 මවලගණ්ඩස් වෙන නේටෝස් ඔෆ් 4 25ක් එක මිශ්‍ර කරලා තියෙන හරි නේද සරලව අර වගේ තමයි නේද රයිට් දැන් එතන එතකොට මෙහෙම තියෙන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර කියද පොතේ 25ක් හරි එයාගේ සාන්ද්‍රණය කොච්චරද 8 වැඩි කිරීම 10 රින 3 මවුල ඝන ඩෙසිමීටර එතකොට ඒකේ 25ක් එක්ක මිශ්‍ර කරනවා 0.01 और अगर डेसिमीटर Na2SO4 වලින් 25ක් පොතේ හරි සරලයි පරිමාණ සමානයි කියන්නේ අනිවාර්යෙන් සාන්ද්‍රණයේ අර්ධයක් වෙන්න ඕනේ කියලා තේරෙනවා. මේක තේරුම් ගත්තා නම් මාර ලේසියනේ. හරිද? අර දැන් මුලින්ම තේරුම් ගන්න කවුද අවක්ෂේපය? ඒක තමයි මුලින් තේරුම් ගන්න. කවුද මේක අවක්ෂේප වෙන්නේ? බලන්න. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට එකතු කරන්නේ සෝඩියම් සල්ෆේට්. Na2SO4 එකතු කරාම මේ දෙක අවක්ෂේප වෙනවා. එතකොට කැල්සියම් සල්ෆේට් අවක්ෂේප වෙන්න ඕනේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදපුවා. හරි. කැල්සියම් සල්ෆේට් අවක්ෂේප වෙන්න ඕනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදපුවා. දැන් අපි අවක්ෂේප වෙන්න ඕනේ කිව්වට හරියන්නේ නැහැ. අවක්ෂේප වෙනවා කියලා පෙන්නන්න ඕනේ. එතකොට දැන් එයා අවක්ෂේප වෙනව නම් පුතේ මොකද්ද වෙන්න ඕන අවශ්‍යතාවය? කැල්සියම් 2+ සහ SO4 2- වල තියෙන අයනික ගුණිතය කැල්සියම් 2+ සහ SO4 2- වල තියෙන අයනික ගුණිතය මේ දෙන්නගේ තියෙන අයනික ගුණිතය හරි ඉක්මවා යන්න ඕනේ කැල්සියම් සල්ෆේට් වල KSP යගේට වඩා මේ දෙන්නගේ අයනික ගුණිතය ඉක්මවා යන්න ඕනේ කැල්සියම් සල්ෆේට් වල KSP යගේ එතකොට තමයි අවක්ෂේප වෙන්නේ මෙහෙම වෙන්නේ නැත්තම් වෙන්නේ නැහැ එච්චර හරි දැන් අපි මේ දෙන්නගේ සාන්ද්‍රණ දෙක හොයමු දැන් මෙතන බලන්න කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල අලුත් සාන්ද්‍රණය කොච්චරද කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල අලුත් සාන්ද්‍රණය කොච්චරද දැන් බලපුවම මේ මේක දෙකට බෙදුවනම් හරියයි පරිමාව දෙකුණ වෙලා නැති නෝන්න මෙහෙම හදා 18 8 වැඩි කිරීම 10 හරින 3 හරි එකකින් කොච්චරක් තියනද 25ක් තියෙනවා මේකිනුත් 25ක් දැම්ම කියන දැන් ඉන්නේ 50යි 10යි ඒ කියන්නේ පොතේ දෙකට බෙදෙන්න ඕනේ ඒ කියන්නේ කීයද හතර වැඩි කිරීම 10 හරින 3යි හරි තර අපිට ඕනේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් නෙමෙයි කැල්සියම් 2+ ප්‍රශ්නයක් නෑ පොතේ මොකද කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් අයන වලට කැඩෙන්නේ
कैल्शियम 2 प्लस 1 का है OH माइनस देखा है इतना एक कटे के आने इतना मैं तो नापते नहीं हाथरावड़ के निम्न दाहरे ने तोड़ा बता माँ इंसाइड का प्रश्न आने अरे राइट वही विधि अगर मैं है वो सोडियम सल्फेट डाला तो वही विधि लगू है इतना सोडियम सल्फेट डाला पुत्र इन्हें सोडियम सल्फेट डाला इन्हें कौन है सोडियम सल्फेट डाला सांद्र ने दाहट बिंदेशम बिंदु एक का बड़ी कराने वाले विषिपा ही वेदन नोड़े पढ़ा है बड़ी कराने वाले दाह हैं दाह डा दाह क्या करो हरे ने इधर आई है क्या देखने वेदन विषिपा हाँ देखा है पढ़ा हाँ डा देखा है बिंदेशम बिंदु है पाहा है मावड़ गंदे से तो इतने में पाहा बड़ी करीम दाह हरे ने तोड़ा है देख मुन्ना देख इतना आप पुते किया ना तीन ने Na टू SO4 खेड़े ने कोटे खेड़े ने Na प्लस देखा का टाइम SO4 टू माइनस एक का टाइम इतना सल्फेट आयन सांद्रण या तेई कमाए पहाड़ी के लिए में दहाई ने तुनाई मावला करने से नीट टेंपलों में का मेदन ने आयन का कुनी तेरे दार एक टेक का स्ट्राइकर में तेरे कानों पाद तीन प्रश्न हैं अपने ये मैं कहता हूँ अपने तेरे ना मैं यहाँ हाथरावड़ी के लिए में दहाई ने तुनाई मैं यहाँ पहाड़ी के लिए में दहाई ने तुनाई नहीं ये देखा कोने करा हमें इन्हें विश्व वाड़ी के लिए में दहाई ने हाय नहीं अपने ने विश्व वाड़ी के लिए में दहाई ने हाय नवा मावले वाला का डीएम ने हाय केस भी आगे लिए केस भी आगे दिला दी ना देखा ऐसा में हाथर दहाई ने पहा देखा ऐसा में हाथर दहाई ने पहा हर ना पड़ा की था मुकदमा बिन्नो विश्व वाड़ी के लिए में दहाई ने हाय हर विश्व वाड़ी के लिए में दहाई ने हाय दी අතර තියෙන දෙක ඇෂම හතර දහය ඍණ පහ දැන් මේක දහය බල සමාන කරගමු දැන් දෙක ඇෂම හතර කියන එක මෙතන පස්සරක් හතර 20යි දහය ඍණ 6යි මේක 24 වැඩි කිරීම දහය ඍණ 6යි එතකොට නේ ආ දැන් පුළුවන් කම්පයර් කරගන්න අතර 24 වැඩි කිරීම දහය ඍණ 6යි 20 වැඩි කිරීම දහය ඍණ 6යි කවුද ලොකු විසි හතර වැඩි කිරීම දහය ඍණ හය කියන්නේ මොකක්ද ksp අගේ හරි විසි හතර වැඩි කිරීම දහය ඍණ හය කියන්නේ ksp අගේ ඊට විසි වැඩි කිරීම දහය ඍණ හය කියන්නේ මොකක්ද අයනික ගුණිතය ඊට විසි හතර වැඩි කිරීම දහය ඍණ හය වැඩි විසි වැඩි කිරීම දහය ඍණ හයට වඩා හරිනේ විසි හතර වැඩි කිරීම දහය ඍණ හය වැඩි විසි වැඩි දහය ඍණ හයට වඩා ඒ කියන්නේ අයනික ගුණිතේ කොටයි ksp අගේට වඩා පැහැදිලි ඒ කියන්නේ තව දිය කරන්න පුළුවන් अवक्षेपे अलुमिनियम सल्फेट दहरण तुनाई गण सेंटीमीटर पणहा सह मे सोडियम हाइड्रोक्साइड दहरण देखा सारथकानी अलुमिनियम हाइड्रोक्साइड के उभयगुणी हाइड्रोक्साइड है उभयगुणी हाइड्रोक्साइड है बड़े-बड़े वाष्पीकरण ऑक्सीकरण बोलो बे अनिवार्य दिए में तो लोग का गाना को जेड दिला देने साफ ही खा दो गाना के साथ अरे ना वो सिद्धांत में वशन अलुमिनियम हाइड्रोक्साइड वाष्प के माध्यम से ऑक्सीकरण के जेड दिए ने बड़े-बड़े माध्यम दिए में एक आवाज इनऑर्गेनिक को लेके अरे डायरेक्ट अभी हम यहां गाना के जेड अभी हम होते Na2 SO4 सोडियम सल्फेट अरे राइट देंगे अब डॉने काउंट तो देना
නම් කෙටියෙන් හදන්නේ කලින් වගේ විස්තර සහිතව හදන්නේ ඇලුමිනියම් 3+ OH- වේ තමයි ඕනේ අපි දෙන්න හොයමු දැන් ඇලුමිනියම් 3+ මොනවද දත්ත දීලා තියෙන්නේ ඇලුමිනියම් 3+ දීලා තියෙන්නේ ඒගොල්ලෝ දාලා තියෙන්නේ ඇලුමිනියම් සල්ෆේට් එක බලන්න Al2SO4 ත්‍රයිස් දීලා තියෙනවා හරි එතකොට මේක කැඩෙන්නේ ඇලුමිනියම් 3+ දෙකකට කැඩෙනවා SO4 minus කැඩෙනවා තුනකට හරිනේ. ඊට මෙයාගේ අලුත් සාන්ද්‍රණය, මෙයාගේ කලින් තිබිච්ච සාන්ද්‍රණය කොච්චරද? 10^3යි. 10^3යි. හරි. එයාගෙන් 50ක් කරා තව 50ක් දාලා පරිමාව දෙගුණ වෙනවා. එහෙනම් සාන්ද්‍රණය මොකද වෙන්නේ? අර්ධයක් වෙනවා. 10^3 දෙකට බෙදනවා කියන්නේ මොකක්ද? 5 වැඩි කිරීම 10^4යි නේද? එතකොට. ඇයි? 10^3 දෙකට බෙදෙනවා 10^3 බෙදීම 2 2 කියන්නේ 1 බෙදීම 2 10^3 1 බෙදීම 2 කියන්නේ 0.5 එහෙනම් 5 වැඩි කිරීම 10^4 දැක්කද ඔන්න එකපාරම ගත්තා 5 වැඩි කිරීම 10^4යි ඇලුමිනියම් සල්ෆේට් වල නව සාන්ද්‍රණය කියන්නේ මෙතන මිශ්‍ර කරාට පස්සේ අපිට ඇලුමිනියම් සල්ෆේට් නෙමෙයි ඕනේ ඇලුමිනියම් 3+ ඒ කියන්නේ මේ වගේ දෙගුණයක් ඒ කියන්නේ 10 වැඩි කිරීම 10^4 දෙකින් වැඩි කරනවා 10 වැඩි කිරීම 10^4 කියන්නේ 10^3 ඇලුමිනියම් වල සාන්ද්‍රණය 10^3. හරි ඔච්චරයි. දැන් MCQ වලට ඒක තර ගන්න පුළුවන්. දැන් වගේම ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල NaOH කැඩෙන්නේ Na+ OH-. මේකත් ඇත්තටම ලියන්න ඕනේ. ඉතර ගන්න පුළුවන්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය කොහොමද දිලා තියෙන්නේ? දිලා තියෙන පොත්තේ 10^2. ඒකේ සාන්ද්‍රණය අර්ධයක් වෙනවා. මෙයාගේ ආරම්භක සාන්ද්‍රණය 10^2. පස් සමාන පරිමාවක් එකතු කරා. ඒතර අර්ධයක් වෙනවා. දෙකෙන් බෙදෙනවා. ඒ කියන්නේ 1 බෙදීම 2 10^2. කියන්නේ 0.5 10^2 5 වැඩි කිරීම 10^3. හරිනේ? ඒතර එහෙමනම් OH- 1 5 වැඩි කිරීම 10^3. හරි. ඔන්න දැන් අලුත් සාන්ද්‍රණය දෙක හොයාගත්තා. දැන් අපි දාමු අයනික ගුණිතයට. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් අවක්ෂේප වෙනවා නම් එයාගේ අයන කැඩෙන්න ඕන මෙහෙම. මෙහෙමනේ කැඩෙන්න ඕන. දැන් අයනික ගුණිතය වෙන්න ඕන මොකද්ද? ඇලුමිනියම් 3+ ටයිම්ස් ඒ වගේ තුන් ගුණයක් OH- OH- සාන්ද්‍රණය දැන් ගන්නවා. 5 වැඩි කිරීම 10^3. මේ වගේ තුන් ගුණයක් කියලා මේක තුනෙන් වැඩි කරන්නේ නැහැ හොඳ. මොකද මේ දෙන වෙන වෙනමනේ සපයලා තියෙන්නේ. එතකොට දැන් අයනික ගුණිතය අයනික ප්‍රොඩක්ට් එක ගන්න ඇලුමිනියම් 3+ වාරය OH- වල ස්ටොයිකියොමෙට්‍රික් බලය 3. හරි. දැන් මේක එකට 3 ස්ටොයිකියොමෙට්‍රික් අනුපාතය වෙන්නේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් මදිය කරලා ආක්ෂේප කරනවා. එහෙම නෙමෙයි ඈ. වෙන දෙන්නෙක් මදිය කරලාද මම කියන්නේ අනුපාතය වෙනස්. එතකොට ඇලුමිනියම් 3+ ගේ සාන්ද්‍රණය මෙතින් 10^3. හරි. OH- ගේ සාන්ද්‍රණය 5 වැඩි කිරීම 10^3 තුන්වෙනි බලය. හරිනේ? රයිට්. එතකොට 5 3ක් කියන්නේ 125 නේ. 125යි 10^9. 125 10^9 මෙතන එනවා. පසර 5 පසර 5 125යි. 125 වැඩි කිරීම 10^9. ආය වැඩි කරනවා 10^3. ඒතකොට 10^12. හරි? 125යි 10^12. අනිවාර්යෙන්ම වෙනවා නේද අනිවාර්යෙන්ම එක ආක්ෂේප වෙනවා මොකද අයිනික ගුණිතයේ විශාල වශයෙන් වැඩි KSP අගයට වඩා හරි නේද රයිට් හතරවෙනි එක දැන් ගෙදරදි කරන්නවා පස්වෙනි එකට යමු පස්වෙනි එක කරන් හතරවෙනි ගෙදර තනියෙන් කරන්නේ වලින් එකම જાතිය කරන්න නිසා පස්වෙනි එකට යමු ආ කියවන්න දෙයක පස්වෙනි එක හොඳට කියවන්න පස්සේ නේ තියෙන්නේ ස්ට්‍රොන්ටියම් නයිට්‍රේට්
දහයරින දෙකක් ලෝ සීයි දෙක වැඩි කියමු දහයරින තුනයි කේෆ් හරි ඒක අර වගේම තමයි නේද රයිට් එතකොට පොතේ එතනත් මම ඩීටේල් ලියන්න යන්නේ සමීකරණ ලියමු strontium nitrate strontium NO3 twice හරි potassium fluoride kf එතන මෙතන double displacement එකෙන් SRF2 ආක්ෂේප වෙනවා ආක්ෂේප වෙනවද කියලා දන්නේ හොයන්න ඕනේ මොකද SRF2 එක KNO3 potassium nitrate හරි KNO3 ON හරි potassium nitrate හරි දැන් මේක මේ බැලන්ස් නේද නේද මේක දෙකක් දාමු මෙතනත් දෙකක් දාමු අනේතර බැලන්ස් හරි දැන් මෙතන ආක්ෂේප වෙනුනේ SRF2 වෙනවද කියලා බලමු මොහොතේ එතකොට දැන් අපට අවශ්‍ය වෙන්නේ strontium 2+ ඔයි F- K සාන්ද්‍රණ දෙක නියෝන්නේ නේ මේ දෙක දැනගත්තා නම් හරි දෙන්නගේ අයනික ගුණිතයට දාලා බලනවා මේ කතාව හරියනවද කියලා ඔකනේ වෙන්න ඕන සරල කතන්දර හරි එතකොට දැන් මෙතන strontium nitrate වල 10 ඍණ 2යි හරි strontium nitrate කැඩෙන්නේ කොහොමද strontium nitrate කැඩෙන්නේ strontium 2+ එකකටයි NO3- දෙකකටයි හරි එතකොට දැන් strontium nitrate වල ආරම්භක සාන්ද්‍රණය 10 ඍණ 2යි හරි එයාගේ 100කට අරයාගේ 100ක් මෙදාලා තින් පරිමාව දෙගුණ වෙනවා ඒ කියන්නේ සාන්ද්‍රණය අර්ධයක් වෙනවා ඒ කියන්නේ දෙකෙන් බෙදෙනවා එතන කැපෙදීම දෙකයි කියන්නේ දශම 5යි ඒ කියන්නේ 5 වැඩි කිරීම 10 ඍණ 3යි. එතන ඒකම තමයි මෙයාත්. ස්ට්‍රොන්ටියම් සාන්ද්‍රණය 5 වැඩි කිරීම 10 ඍණ 3. හරි නේද පොතේ. දැන් ඒවා ගන්න. ඒ වගේම ඔයා ගන්න KF පොටෑසියම් ෆ්ලෝරයිඩ් K+ වලට F- වලට කැඩෙනවා. එතන KF සාන්ද්‍රණය ආරම්භය 2 වැඩි කිරීම 10 ඍණ 3යි. හරි. 2 වැඩි කිරීම 10 ඍණ 3යි. පරිමාව දෙගුණ වෙනවා 100 දෙකක් මෙදාලා තියෙන. ඒ කියන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 3. එතකොට ඒකම තමයි F minus. අනේ දැන් දෙන්නව දාන්න. දැන් දාන්න KSP වල. දැන් strontium fluoride අවක්ෂේප වෙනව නම් කොහොමද වෙන්නේ? strontium 2+ a F minus a ඒවා දෙකක්. හරි උතර අයනික ගුණිතය ගන්න. අයනික ප්‍රොඩක්ට්. අයනික ප්‍රොඩක්ට් කියන එක ගන්න ඕනේ. strontium 2 plus times F minus වල ස්ක්වෙයාර් එක. කොහොමද එක? හරිනේ. strontium 2 plus සාන්ද්‍රණය දැන් බලව 5 ඩිග්‍රීම් 10 ඍණ 3. 5 ඩිග්‍රීම් 10 ඍණ 3යි F minus වල සාන්ද්‍රණය 1 ඩිග්‍රීම් 10 ඍණ 3යි ඒ වර්ගය. 1 ඩිග්‍රීම් 10 ඍණ 3 වර්ගය. එතකොට 10 ඍණ 6ක් කියලා. 10 ඍණ 6 10 ඍණ 3ෙන් වැඩි කරාම 10 ඍණ 9යි. තොරින් 5 වැඩි කිරීම 10 ඍණ 9යි මවුල 3 dm ඍණ 9යි හරි එතකොට දැන් ඒක KSP කියේ දැන් strontium fluoride 2.4 10 ඍණ 9 2.4 10 ඍණ 9 හරි එතකොට KSP අගයට වඩා අයනික ගුණිතය විශාලයි අයනික ප්‍රොඩක්ට් එක වැඩි නේ ඔකට KSP යගේ දිලා තියෙන පුතේ දැන් මේ වගේ ලියන්න ඕනේ හැම ගානක්ම KSP යගේ දිලා තියෙන 2.4 10 9 මවුල වර්ග DM වෙන sorry මවුල 3 DM වෙන 9 තුන්නේ බලය එයාට වඩා අයනික ගුණිතය වැඩි 5 වැඩි කිරීම 10 9 M3 KSP යගේට වඩා අයනික ගුණිතය වැඩි කියන්නේ මොනවා වෙනවද අවක්ෂේප වෙනවා හරි ද්‍රාවණය සම්පූර්ණවම ඉක්මවා ගිහිලා තියෙනවා. අවක්ෂේප වේග දිල තියෙන්නේ ඒකයි. හරි නේද? හරි මොනම ප්‍රශ්න හතරක් හැදුවා. ඊළඟට පොතේ යන්න ටියුට් එකේ ප්‍රශ්න අංක 8 8 ඩෑම්. රයිට්? ප්‍රශ්න අංක 8 ඩෑම්. ප්‍රශ්න අංක 8 ඩෑම්. හරි ප්‍රශ්න අංක 8 හදන්න දෙන්න තනි. ප්‍රශ්න අංක 8 හදන්න තනි. ප්‍රශංග අට තනින් හද රයිට්
ගණ පොඩක් කියවන්න. එක වැඩි කිරීම 10^5 ජලීය බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණ 100ක් සමග 2^5 මවල ඝන සෙන්ටිමීටර 10^3 ජලීය කැඩ්මියම් සල්ෆේට් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 100ක් සෙල්සියස් අංශක 25 දී මිශ්‍ර කළ විට ඔබ නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන්නේ කොමක්දයි සුසු ගණනය කිරීමත් මගින් අපෝහණය කරන දෙයක් නොකිය කියන්නේ මොකක්ද? නොකිය කියන අවශ්‍ය වෙනවද නැද්ද කියලා නේ අහන්න. ඉතින් අර කදුවා වගේම ගන්න. එන සරලයි හොඳේ. බලන්න. තමයි අවක්ෂේප වෙන විදිය බලන්න. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වලට එකතු කරනවලු කියන්නේ කොච්චරද? කැඩ්මියම් සල්ෆේට්. දැන් මෙහෙම හිතන්න. මේකේ තියෙනවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි? මේකේ තියෙනවා බේරියම් හයිඩ්‍රොක්සයිඩ්. කොච්චරද පොත? එක වැඩි කිරීම 10^5 මවල ඝන දෙසමීටරකින් 100ක්. තමයි. හරි. ඒකට දාලා තියෙන්නේ කොච්චරද? කැඩ්මියම් හයිඩ්‍රොක්සයිඩ්. කැඩ්මියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් දාලා තියෙනවා කොච්චරද? 2^5 10^5 මවල ඝන දෙසමීටර වලින් 100ක්. හරි. මේකට මාර උපසටහන අපිට ගන්නට අවශ්‍ය. හරි. දැන් අරකෙත් නෑ අපි දැන් මෙතන මිශ්‍ර කරන මොකද වෙන්නේ? මෙයා දිට්ඨ ප්‍රතිස්ථාපණින නේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් උයි කැඩ්මියම් සෝරි සල්ෆේට් නේ කැඩ්මියම් සල්ෆේට්. මෙතන දාන්නේ කැඩ්මියම් සල්ෆේට්. තව බේරියම් සල්ෆේට් අවශ්‍යක වෙන්නේ. තව බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එක කැඩ්මියම් සල්ෆේට් දැම්මා පොතේ බේරියම් සල්ෆේට් එක ගිහිලා අවශ්‍යක වෙනවා බේරියම් සල්ෆේට් අවශ්‍යක වෙනවාද කියලා තමයි අහන්නේ. අපි දන්නේ නැහැ හොඳේ. එතන කැඩ්මියම් හයිඩ්‍රොක්සයිඩ්. හරි. ඔකට මේ බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙනවද කියලා අපි බලමු. හරි. දැන් අතරම මෙතන කැඩ්මියම් හයිඩ්‍රොක්සයිඩ් එක දීලා තියෙනවා. මෙයත් අවක්ෂේපයක් කියලා අපි හිතන්න ඕන. දන්නේ නැහැ. ඔය දෙකෙන් කවුද අවක්ෂේප වෙන්නේ? නැත්නම් අවක්ෂේප වෙනවද? අවක්ෂේප වෙන්නේ නැද්ද? ඔය ටික තමයි හොයන්න තියෙන්නේ. හරි. අද අපි නිකම් මෙහෙම හිතමු. දැන් අර වගේම නේ කලින් වගේම තමයි. දැන් බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙනවා නම් මොනවද අවශ්‍ය දත්ත? අපි ගන්න ඕනේ බේරියම් 2+ වලටයි SO4 2- වලට අයනික ගුණිතය බලන්න නේ. ඊට පස්සේ අයනික ගුණිතේ මෙයා ඉක්මවා යනවද? මෙයාගේ ASP ආගිය දීලා තියෙන ASP ආගිය ඉක්මවා යනවද කියලා බලන්න ඕනේ. හරි නේද? දැන් කැඩ්මියම් හයිඩ්‍රොක්සයිඩ් වල හරි කැඩ්මියම් 2+ වලයි OH- වලයි අයනික ගුණිතය මෙයාගේ ASP ආගේ ඉක්මවා යනවාද කියලා බලන්න ඕන. එහෙම ඉක්මවා යනවා නම් ආක්ෂේප වෙනව නැත්තම් නේ. හරිනේ සිද්ධා. හරි බල. දැන් පොතේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වල දැන් බේරියම් හයිඩ්‍රොක්සයිඩ් වල ආරම්භක සාන්ද්‍රණය 1^5. හොඳේ. මේක. දැන් මේක මොකද වෙන්නේ? 100කට 100ක් දැම්මම ඩයිරෝට් වෙනවා. එතකොට තනක වෙනවා. තරපකරණ සාධකයේ දෙකයි. ඒතර දෙකෙන් බෙදන්න ඕන. නැත්නම් අර කලින් විදිහට හදන්නත් පුළුවන්. මේ විදිහෙම දැන් වාට කරලා පෙන්නුවා හොඳේ. රසායනික ගණනය කිරීම දොවල් ළමෙක්ටත් කරගන්න පුළුවන් විදිහට තමයි මේ කියලා දෙන්නේ. ඒතර මේක දෙකට බෙදුවම 0.5 කියන 5 වැඩි කිරීම 10^6. අන්න ඒව පොඩ්ඩක් පුරුදු වෙන්න. හරි? එක බෙදීම දෙකයි කියන්නේ 10 බලයක් වැඩි වෙනවා 10^6. ඒතර දැන් මේක අයන වලට කැඩෙන්නේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් බේරියම් 2+ වලට OH- වලට. එතකොට පොතේ බේරියම් 2+ එන්නේ අර ගානම තමයි එකට එකනේ. ඒ නිසා බේරියම් 2+ වල සාන්ද්‍රණය 5 වැඩි කිරීම 10^6 තමයි. ඔය විදිහටම අපි ගමු කැඩ්මියම් සල්ෆේට් වල. දීලා තියෙන 2^5 10^5. හරි. ඒකේ පරිමාව දෙගුණ වෙනවා එකතු කරනකොටනේ. ඒ කියන්නේ සාන්ද්‍රණය අර්ධයක් වෙනවා. 1.25 නේ දෙකට බෙදුවොත් 1.25 10^5 මවල ගන්න දෙසමීට. ඒකත් කැඩෙන්නේ පොතේ එකට එක. එක කැඩෙන එකට එක නේද? කැඩ්මියම් සල්ෆේට් කැඩෙන්නේ එකට එක. ତර එකට එකයි කියන්නේ අර යගේ සාන්ද්‍රණය. කැඩ්මියම් 2+ ගේ සාන්ද්‍රණය එතකොට එන්නේ කීයද? ඒකමයි. 1.25 10^5. ତර මේ දෙන්නගේ ගුණිතයෙන් බලා ගන්න පුළුවන් අයනික ගුණිතය.
आयनिक गुणित बेरियम सॉरी मैडम मित्र कैडमियम ने सल्फेट ने बेरियम सल्फेट ने अवक्षेप सल्फेट होते एक हरने सल्फेट होते एक सल्फेट आयन सांद्रण एक बेरियम टोप्लास सल्फेट मैं तिना इकट्ठे स्टॉइकियोमेट का अनुपात बल आयन वाली इकटे तो दाल बेर पहाड़ी दहरी हय वैडिकर इकाय दशम दिखाई पा दहरी पही इतकोट मे इक सीसी पह पहाशी पहाने अस्तर पहासी पहा अस्तर दहाय दुलाय अस्तर पहासी पहा तर हय दशम दिखाई पहा तर दहरी हय पहाय के अन्नी कोलहाय अरे बेरियम सल्फेट की दिल इकड़ी दहरी दहाय तर इकड़ी दहरी दहाय वा आयन का गुणते कूटाई अब आवकी हया दशम दिखाई पा दहरी को अरे मिता इन्होने मूल वरग डीएम हय इन्नो अरे तोड़े आयन का गुणते दीन दिन के एसपी वर वा कूटाई आयन गुणते अवक्षेप नोवे हर अवक्षेप आयन को वेडवेन्नोपी अवक्षेप मिता बेरियम सल्फेट अवक्षेप हर एवगेम कैडमियम हाइड्रोक्साइड बरा मुखम कैडमियम हाइड्रोक्साइड कलते कैडमियम टोप्लास सांद्रणे आयन को भाग आयनिक गुणिते कैडमियम टू प्लस दिखाई ओएच माइनस ओएच माइनस वर्गे ओएच माइनस के वर्गे अरे कैडमियम टू प्लस मिथरा सल्फेट सांद्रण इकाश दिखाई पहा दहाँ अरे तो ओएच माइनस आने सांद्रण कोहमदे OH- माइनस आयन सांद्रण बेरियम हाइड्रोक्साइड के सांद्रण वगे दिगुण बेरियम टू प्लस सांद्रण पहा डिग्री दहरी हाय वगे दिगुण OH- माइनस आयन सांद्रण दहा डिग्री दहरी हाय दहरी पहा राइट तर दहरी पहे वर्गे इकाश दिखाई पहा दहरी दहा दहरी पहा लो अवक्षेपे निरीक्षण निरीक्षण सिद्धांत
සිද්ධාන්ත කොටස් කිහිපයක් ආවරණය කරා සහ ඒක ඒක ආශ්‍රයෙන් දින ඩියුට් එකේ දින ගණන් ප්‍රමාණයක් හදුවා හරිද අපි ඊළඟට කරන්න ඕනේ මේකේ ඊතර කොටස වීඩියෝ එක දෙපාරක් තුන්පාරක් හොඳට බලන්න කොහොමාර මේක හොඳට ඔලුවට දාගන්න ඒතර මේකේ රචනා ප්‍රශ්නයක් අපිට ගොඩ දාගන්න පුළුවන් ඔයාලට මොනවා හරි ගැටලුවක් ආවොත් වීඩියෝ එක බලලා මට අනේ